නිදහස්. එතකොට නිදහස් පොදු සමාජයට එරෙහි බලවේග පරාජය කරමු. සංවාදයෙන් කොහොමද ඒක කරන්නේ? සංවාදය මැදිහත් වීමක්. නිදහස් මාතෘකා වෙනස්. හැබැයි එකම කතාවක්. පොතක් කියලා හිතුවොත් කවර වෙනස් වෙනවා. පොතේ නම රටට සිදුවන්නේ කුමක්ද? ඒ ප්‍රශ්නයත් එක්කම අපට වෙන්න යන දේ ගැනත් අපට කතා කරන්න සිද්ධ වෙනවා. සාමාන්‍ය භාෂාවෙන් පාර යන විදිහට කිව්වොත් එහෙම පාර යන කෙනෙකුට තේරෙන්න කිව්වොත් අපට කෙලවෙන්න හදන්නේ. ඒ කෙලවෙන්න කිව්වහම අර ශිෂ්ට නැති නිසා උපුටා දැක්වීමේ ලකුණු ඇතුලේ. ඒ නිසාම නිදහස් සංවාද වැඩබිම එක දිගටම සංවාද ඉදිරියට ගෙනියනවා. විවිධ චරිත, විවිධ සාධක, විවිධ වෘත්තිකයන් විශේෂයෙන්ම අපි කැඳවාගෙන යන නිදහස් සංවාද වැඩබිමට සිදු ඌදේ සිදු වනදේ සිදුවීමට නියමිත දේ ගැන කතා කරන්න. අද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ නීතිඥ චානක අබේවික්‍රම ලීගල් ඇක්ෂන් කියන මෙහෙයුමේ කැඳවුම් කරු. අයිබෝන්. අයිබෝන් චබ. ඔබේ කොණ්ඩේ රැවුල ඒ සියල්ලත් එක්ක ජනමාධ්‍ය තුල ඔබව දැකලා තියෙන නිසා හුඟක් විස්තර කියන්න අවශ්‍ය නැහැ. ඔබේ රූපය මතක හිටින සිද්ධියෙන්ම පටන් ගන්න කැමතියි. සිංහල බෞද්ධ අම්මලාව වඳ කිරීම. ෂාෆි වෛද්‍ය ෂාෆි සහබ්දී සහබ්දී. ඒ සිද්ධියෙන් පටන් ගත්තොත් දැන් හුඟක් දෙනෙකුට ඔබ මතක හිටියේ ඒ රූපරාමයත් එක්ක ජනමාධ්‍යට ඔබ කතා කරනවා. තතු කෙසේද? දැන් මේ සිද්ධිය හිර වෙලා තියෙන්නේ කොහෙද? එහෙම දැන් වෙලා නැද්ද? චපා දැන් ඇත්තටම වෙලා තියෙන්නේ මේක මේ පාර අලුත් වෙලා. පාර අලුත් වෙලා. දැන් මේක මුලින්ගේ සිද්ධිය සම්බන්ධයෙන් කියනකොට මේ මේ සිද්ධිය මතුවෙන්න පටන් ගන්නෙ පහුගිය අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පස්සේ ත්‍රස්තවාදයට මුදල් ලැබීම ත්‍රස්තවාදයට සම්බන්ධ කට්ටිය ගැන පරීක්ෂණ පවත්වනවා. ওই පරීක්ෂණ පවත්වද්දී කුරුණෑගල රෝහලේ වැඩ කරන බුද්ධ්‍යංශ තොරතුරු හොයාගෙන ගිහිල්ලා කුරුණෑගල රෝහලේ වැඩ කරන මත්තනේ විකිරණශීලී ශිල්පියෙක් විකිරණ සම්බන්ධ වෙන්න කවුරු හරි තාක්ෂණික ශිල්පියෙක් අත්අඩංගුවට ගන්නවා. මොහුගාව තියෙනවා ක්‍රෙඩිට් කාඩ් 6ක් හෝ 7ක්. ඔය එක ක්‍රෙඩිට් කාඩ් එකක් මුස්ලිම් ජාතිකේ. මෙයා මුස්ලිම් ජාතිකේ. එක ක්‍රෙඩිට් කාඩ් එකක් ඔය කියන වෛද්‍ය සහපි සහබ්දීන්ට අයිති ක්‍රෙඩිට් කාඩ් එකක්. මේ ක්‍රෙඩිට් කාඩ් එකේ තියෙන විශේෂත්වය තමයි මේකේ ට්‍රාන්සැක්ෂන් එක කියන්නේ මුදල් හුවමාරුවීම් කෝටි 44කට ආසන්නයි. කෝටි 44කට ආසන්නයි ක්‍රෙඩිට් කාඩ් එකේ. එතකොට ඔබ මේ කියන්නේ තහවුරු කරගත්ත සාකි මේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරෙන කාරණාවක්. එතකොට මේකට තමයි ඇත්තටම ඉස්සරලාම ඔය කියන සාෆි කියන වෛද්‍යවරු අත්අඩංගුවට ගන්නේ. ත්‍රස්තවාදයට මුදල් ලැබුවාය ත්‍රස්තවාදයට සම්බන්ධික කාරණාවක් එක්ක. ඒකෙදි තමයි අත්අඩංගුවට ගත්ත පොලිස් නිලධාරීන් කියන්නේ මෙයා සම්බන්ධව මෙහෙම බුද්ධි තොරතුරුත් තියෙනවා. කියන්නේ සිංහල මව්වරුන්ව වද කිරීමක් සම්බන්ධයෙන්ුත් මෙයාට විරුද්ධව කාරණා තියෙනවා කියලා. මොකද ඊට පෙර වෛද්‍ය සාෆි කියන්නේ 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂෙන් ඡන්ද ඉල්ලන කෙනෙක්. මනාප ලැයිස්තුවේ ඊළඟට ඉන්න කෙනා. එතකොට මේ තැනත්තම ඡන්දයට කලින් ප්‍රසිද්ධ පත්‍රයකට කියනවා මම සිසේරියන් සැත්කම් 8000ක් කරලා තියෙනවා කියලා වෘත්තීය කාලය තුල. ප්‍රසිද්ධ කතාවක්. ප්‍රසිද්ධ කතාවක්. ඒක මේ අපි කවුරු කීවා හෝ වෙන බොරු කතාවක් කියලා කාටවත් කියන්නේ නැහැ. ඔහු ඔහුගේ කටින් මාධ්‍යයට කියන කතාව. එතකොට චාප ප්‍රශ්නයක් තියෙනවා ඔහුගේ වෛද්‍ය දුරකාලයත් එක්ක සිසේරියන් සැත්කම් 8000ක් කරනවා කියන්නේ අස්වාභාවිකක ඔව් වෙන මුකුත් කරලම නැහැ. ඕකත් එක්ක තමයි කටකතාව ඇති වෙන්න පටන් ගන්නවා. මොහු සිසේරියන් සැත්කම් කරා හොරෙන් කියලා. කියන්නේ ඔහු මේක අතරේ මේ වඳ සැත්කමත් අම්මලාට දරුවෝ ලැබෙන්නේ නැති වෙන දෙයක් කරා කියලා පසුකුසුවක් යන්න පටන් ගන්නවා. දැන් අම්මලා බලනවා යකෝ මගේ සැත්කම කරේ ડોක්ටර්නේ. දැන් මට අවුරුදු 2යි. දැන් අවුරුදු 3යි. 5යි. ළමයි නෑ. දැන් තම මේකපත් වෙලා ඔන්න කට්ටිය අම්මලා පොලිමේ කුරුණෑගල රෝහලට පෙමිණි කරන්න පටන් ගන්නෙ. ඒකෙන් තමයි මේ මේ සංඛ්‍යාව 1000කට අධික සංඛ්‍යාවක් මවුරු පෙමිණි කරන්න පටන් ගන්නවා. එකම කාරණා මොකද? චපක් කිව්වේ. සිසේරියන් සැත්කම කරලා දරුවෙක් ගත්තට පස්සේ දැන් කතාව කවුරු ගෙතුවද දන්නේ මාධ්‍යයට මේ පැලෝපියනාලේ අවහිර කරා කියලා. හැබැයි චාප එක අම්ම කෙනෙක්වත් දන්නේ නැහැ තමන්ගේ පැලෝපියනාලේ කොහෙද තියෙන්නේ. අතගාල බලන්නේ ඇයි? තේරම බලන්නේ කියන හැමෝම කියන්නේ මොකද්ද? අපිට දරුවෝ නැහැ.
කලින් දරුවෙක් හම්බුණා සිසේරියන් එක සැට්කම කරේ ඩොක්ටර් සාපි අපිට ඊගොල්ලෝ දරුවනේ හැබැයි ඒගොල්ලොම ගෙතුව කතාවක් මේ පැලෝපියනාල සම්බන්ධ කරලා එයි දරුවෝ නැත්තම් ඊගාවට කරන්න තියෙන පරීක්ෂණය තමයි අර ඩයි එකක් දාලා බලනවා මේක ස්කෑන් කරලා මේ නාල වලට යනවද මේ ඩයි එක කියලා එතකොට ප්‍රශ්නයක් නැහැනේ පැලෝපියනාල අවහිර නැහැ එතකොට මොහුට නිදහස් වෙන්න පුළුවන් අපිට උසාවියේ තර්ක කරන්න පුළුවන් වුණා ඕක නෙවෙයි එකම කාරණාව මොකද එහෙම කරලා මොහු නිදහස් වෙන්න පුළුවන් අපි චාපා සමහර දේවල් තියෙනවා හිතා ගන්න බෑ කරලා තියෙන දේවල් ඒ කියන්නේ අර සැට්කම් 8000ක් කරා කියලා ඌ 2015 කියන කතාවත් එක්ක සාමාන්‍ය සැට්කමකට ගන්නවට වඩා වැඩි අඩු කාලයකින් ඔහු මේක කරන්න ඕනතර වේගෙන් කරන්න ඕනේ ඒතර වේගෙන් කරන්න ඕන දේ තමයි මේ ගර්භාෂ කුහරයේද අර ගෝස් කැලල් එකේ වේගෙන් ඔහුම පිය දැම්මත් චාපා යම් හානියක් වෙන්න පුළුවන් මේ මිත්‍ති වලට සහ නොදන්නා තත්වයන් තියෙන්න පුළුවන් ආ වෙන මොනවා කරාද දන්නේ නැහැ හැබැයි අපිට හිතන එක කතාවක් තමයි මේ මේක එක සරලක මේ වේගයෙන් මේ ගර්භාෂ උපිත්ති පිය දෙමීම තුල යම් හානියක් වෙන්න පුළුවන් මේ පැලෝපියනාලෙම ගැට ගන්න ඕනේ නැහැ මොනවා හෝ දෙයක් වෙන්න පුළුවන් මේක ලංකාවේ නෙවෙයි ලෝකෙම මේ වගේ වැඩක් කරන පළවෙනි වතාව චාපා මොකද අපරාධ නීතියවත් කොහෙවත් මේක නැහැ හේතුව මේ කාරණාව සම්බන්ධයෙන් අපි හිතමු තොරතුරු තහවුරු වුණා කියලා වෛද්‍ය සාපිට ලංකාවේ දණ්ඩනීති සංග්‍රහයෙන් දෙන්න පුළුවන් දඬුවම තමයි බරපතල තුවාල කිරීම චෝදනාව විතරයි මොකද ඉන් එහා ගිය වරදක් අර ලංකාවේ එහෙම කර නීති පොතේ නැහැ අපි දන්නවනේ සේපාල ඒකනායක සම්බන්ධ සිද්ධිය ලංකාවට ලංකාවේ පුජ්‍යලයේ ගුවන් යානයක් මංකොල්ල කාපුවම දෙන්න දඬුවමක් තිබ්බේ නැහැ පස්සේ ජාත්‍යන්තර මැදිහත්වීම මත සිද්ධ වෙන ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට ගුවන් යානාවලට එරෙහි වර්ධපන දෙකෙන් අලුතෙන් පනතක් ගෙනල්ලා ඒක අතීතයට බලපාන්න සම්මත කරන්න. ඒතර මේ වගේ සිද්ධියක් වෙලා නැහැ. මේ ඔහු මේ මම කියන්නේ ඔහු මේ දේ කරා නම් තාමත් නඩුව යන හින්දා මම කියන්නේ ඔහු මේ දේ කරා නම් මේ කරේ ඔහුගේ පුජ්‍යලික අවශ්‍යතාවයට හෝ සරලව ඔහු හිතලා කරපු දෙයක් නෙමෙයි චම්පා. බොහොම සංවිධානාත්මක වෙච්ච වැඩක්. ඉතින් එතකොට අර සල්ලිගෙන කෝටි 44ක ට්‍රාන්සැක්ෂන් එකක් මේ ගනුදෙනුවක් සිදු වෙච්ච ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා මේ චෝදනා තියෙනවා හැබැයි කියන්න කනගාටුයි අපිට සිද්ධ වුණේ අපි අගතියටපත් පාර්ශවයේ ඉන්නවා සාමාන්‍ය නඩුවක අගතියටපත් පාර්ශවය හා පැමිණිල්ල ඉන්නේ එකට විත්තිය තමයි අනිත් පැත්තේ ඉන්නේ හැබැයි චාප අපිට උනේ මොකද්ද අපි අගතියටපත් පාර්ශවයේ එක පැත්තක විත්තියයි පැමිණිල්ලයි දෙකම එක පැත්තක අපිට සිද්ධ වුණේ විත්තිකාරයාට විතරක් ගහන්න නෙමෙයි පැමිණිල්ල මෙහෙවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගහන්න සිද්ධ වුණා අපිට ඒ සිද්ධි පිටිපස්සේ ඔය කියන විදිහට ශානිය බෙසේකර ඍජුවම හිටියද අනිවාර්යයෙන් ඒක පැහැදිලිවම දැන් කියනවා මොකද මේ වෙනකොට තොරතුරු ඇවිල්ලා තියෙනවා හේතුව කියන්න එක සාක්ෂියක් කියන්න ශාපි සහබ්දීන් වෛද්‍යවරයාගේ ගෙදර CCTV රෙකෝඩර් එක කැමරාව මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගන්නවා නඩු භාණ්ඩයක් හැටියට නම් කරනවා හැබැයි ඒක නැහැ ඔයලා බලපුවහම කිසිදු සටහනක ඉතරව නැවතය වෛද්‍යවරයාට මුදා හැරලා ශාෆිටම නැව දැන් මේ ආණ්ඩු පෙරලියත් එක්ක අලුතෙන් හැම ශේෂ්ත්‍රයකම නිලධාරීන් පත් වෙන. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් අලුත් නිලධාරියෙක් එනවා. ඔහු ඇවිල්ලා අධිකරණයේදී කියනවා කලින් හිටපු නිලධාරීන් කටයුතු කරලා තියෙන තාලේ ගැන මේ එහෙම විනිවිදභාවයක් නැහැ. අපි ඒ ගැන කනගාටු වෙනවා. මේ අධ්‍යක්ෂවරයාගේ වචන. Sorry. ඒක නිසා අපි අලුතෙන් මේ වැඩේ පටන් ගන්නවා. දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ කාරණාව සම්බන්ධයෙන් අලුතෙන් පරීක්ෂණ මෙහෙවගෙන යනවා. ජනමාධ්‍යවල පළ වුණා අර ඔබ කියපු CCTV කැමරා දර්ශන මකලා නැවතේ යන්ත්‍රය ගෙනත් දුන්න කියලා කිව්වා. දැනට වෙලා තියෙන්නේ ඒක. හැබැයි මම හිතන්නේ මේක නඩුවේ කරුණු වලට හානියක් වෙන්නේ නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වෙනකොට උත්සාහ කරනවර මැකී ගිය දත්ත ලබා ගැනීමේ තාක්ෂණයේ ඔස්සේ මේ දර්ශන මොනවද කියලා ගන්න උත්සාහයක ඉන්නවා. ඔබට යම් විශ්වාසයක් තියෙනවද මේ මොහොත වෙනකොට දැන් යහ පාලනේ වෙනස් වෙලා ගෝඨාභය පාලනේ ඇවිල්ලා දැන් මේ විමර්ශන කටයුතු කරන්නේ අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඕ පොලිසිය ඔබ මේ මොහොතේ යම් පමණකට තක්සේරු කරනවාද යමක් සිද්ධ වෙයි කියලා එහෙම නැත්නම් අර විදිහටම මේක දියාරුවල යයිද ඔබේ ගණිතේ චාපා ඒක තීරණය කරන්නනේ දැන් අපිට හැම දෙයකම සිද්ධ වෙන්නේ යහපත් බලාපොරොත්තු වෙන කටයුතු කරන්නනේ දැන් අපි මුල් අවස්ථාවේදී මැදිහත් වෙන්නේ ඒකනේ අපි දැන් මම මේ නඩුවට මැදිහත් වෙන්නේ දැන් මෙහෙම සිදුවීමක් වෙන බව දන්න. හරි අපිට මාධ්‍යෙන් තොරතුරු එනවා. හැබැයි එකපාරටම දැන් අපිටත් හිතාගන්න බැහැ.
එකම්ම කෙනෙක් කෙනවා එහෙම දවසින් දවසේ මේ අර කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය වගේ මේක වැඩි වෙන්න පටන් ගන්න. ඒ වෙලාවක සෞඛ්‍ය මාත්‍යංශය එකපාරට නියෝග කරන රෝහල් අධ්‍යක්ෂවරයාට මාධ්‍යයට කතා කරන්න තහනම් කියලා. චපා ඔවල ඔය වෙලාවේ තමයි මම දකින්නේ. ඇත්තටම මම මෙදියත් එන්නේ දැන් මේ තොරතුරු එළියට එන්න තැනක් නැහැ. අයිනම් අපි මේක අවස්සන්න ඕනේ. මෙතන මොකක් හරි කාරණාවක් තියෙනවා. බලධාරීන් මේකට මෙදියත් වෙනවා. දැන් ඇත්තටම ඔය කාරණාවලට නිලධාරීන් හරියට ගිහිල්ලා සෞඛ්‍ය වකට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් රෝහලට ගිහිල්ලා බලලා ඒ අම්මලාගේ දුකසම බලලා අපි හරි සාධාරණ ඉෂ්ට කරනවා මේ දේ කරනවා කියන චාප ඇත්තටම අපි ඒකට මෙදියත් වෙන්නේ නැහැ. මට ප්‍රශ්නයක් තියෙනවා. මෙහිම දැන් සාමාන්‍යයෙන් නීතිඥවරයෙක් හැටියට ඔබ නඩු හොයාගෙන යන්නේ නැහනේ. සාමාන්‍යයෙන් වෙන්නේ යම් සිද්ධියක් වුණාම වෘත්තීයමය තත්ත්වයන් යටතේ ගිහිලා නීතිඥවරයෙක් හම්බ වෙනවා අගතියටපත් වෙච්ච පුද්ගලයා. ඔබ මේ සිද්ධිය දැකලා ජනමාධ්‍ය හරහා ඒ වටහාගෙන සිද්ධියට ඇයි මැදිහත් වෙන්නේ? මොකද්ද ඇම් ඔබට තියෙන්නේ? චාපා ප්‍රශ්නය. බරපතල ප්‍රශ්නයයි. ඕක තමයි මේ හරිම වචනේ කියලා මං කියන්නේ. මං ඕකට තව කතාවක් කියන්නකෝ. මේක මේ මගේ ජේෂ්ඨ නීතිඥවරයෙක් ඉන්නවා මේ කොළඹ අධිකරණයේ වැඩ කරන වීරකොඩිසර් කියන. මේ සම්බන්ධයට ගොනු වෙලා ගිහිල්ලා දැන් මේනකොට මට සාෆි මට විරුද්ධව නීතිඥ සංගමයට පැමිණිලි කරලා තියෙනවානේ. මම කෝට් එක කරලා මේ වෙනකොට පැමිණිලි කරලා මම කෝට් එක කරලා මට මාගෙත් එක්ක සම්බන්ධිත අනිත් නීතිඥවරු ඉන්ද්‍රසිරි මහත්තයාට විරුද්ධවම පැමිණිලි කරලා තියෙන්නේ අපේ කෝට් ගලවන්න. ඕක ගැන කියන්න ගියාම මම දැන් පිට උපදේශ කරන්න ඉපේ ඊයේනි කෙලින්ම ඇහුවේ පුතේ ඔය කොන්ද කොහෙන්ද කියන එක. ඔබේ ජේෂ්ඨ නීතිඥ අහන්නේ පුතේ ඔය කොන්ද කොහෙන්ද කියන එක. චාපා මේ තමයි මම දකින්නේ මගේ උපංගතිය. පොඩි කාලේ ඉඳලා මොන හරි දෙයක් වුණාම මම ඒකට මැදිහත් වෙලා. මේ තමයි චානක බේවික්‍රම. මේ තමයි චානක බේවික්‍රම. හරියටම හරි. හරි. ඒක තමයි කතාව. මේ තමයි චානක බේවික්‍රම. දැන් මම කියන්නේ දෙන චාප. සෞඛ්‍යමතිවරයා මේ කාරණාවට මැදිහත් වෙලා අම්මලාගේ දුක බැලුවා නම් ඒ වෙලාවේ. සෞඛ්‍ය මාත්‍යංශ ලේකම්වරයා මේ වෙනුවෙන් මැදිහත් වුණා නම් චාපා චානක බේවික්‍රම මේ නඩුවට යන්නේ නැහැ. ඇයි? මට ගිල කරන්න දෙයක් නැහැනේ. වැඩේ වෙනමනේ. සෞඛ්‍ය මාත්‍යංශයෙන් රෝහල් අධ්‍යක්ෂවරයාට මාධ්‍යයට කතා කරන එක තහනම් කරාට පස්සේ තමයි එහෙනම් දැන් අපි මෙතනට යන්න ඕනේ. මෙතනට අපේ සේවය අත්‍යවශ්‍යයි. ඔබ ජාතික කාර්යයක් හැටියට මම ඒක කරනවා. මොකද අම්මලා සංඛ්‍යාව වැඩි වෙනවා. හරි. රෝහලේ අධ්‍යක්ෂවරයාට කතා කරන්න දෙන්නේ. ඒ කියන්නේ මොකද මේක යට ගහන්න සෞඛ්‍ය අමාත්‍යවරයා හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සූදානම් වෙනවා. ඒකේ තේරුම මේක බරපතල ව්‍යසනයක්නේ. මේක දන්නේ නැහැ අපි කොච්චරක්ද කියලා. ඒ වෙලාවේ තමයි මම මාධ්‍යයට අවිලා කියන්නේ. ඔව් මේ සියලු අම්මලා වෙනුවෙන් මම නොමිලේ පිළිසෙට. නීති ආධාර දෙනවා. කියලා තමයි යනවා රෝහලට යනවා අම්මලා ගැන බලනවා කතා කරනවා ඒගොල්ලන්ට. රෝහල් අධ්‍යක්ෂවරයාට අපි කියනවා හරි අපි දැන් මේකට මැදිහත් වෙනවා. ඒත් එක්ක මාත් එක්ක එකතු වෙනවා තව නීතිඥවරු කුරුණෑගල නීති සංගමේ නීතිඥවරු සියල්ලන්ම. මේ වැඩේ කරනවා. ඔබ දැනුත් ඒ කියන්නේ තියෙනවා. දැනුත් ඒ කියන්නේ මේ මොහොතෙත් තියෙනවා. දැන් මේ මොහොත වෙනකොට වෙන්නේ මේක දැන් අපි විශ්වාස කරනවා. මොකද වර්තමාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා කියනවානේ අපි මේක දැන් හරිපාර යන්නම් කියලා. හැබැයි අර නිලධාරීන් ඔක්කොම ඉන්නවා. ඉන්නවා. දැන් මේකෙන් මේකට සම්බන්ධ විමර්ශන නිලධාරීන් අයින් කරලා තියෙනවා. අලුත් නිලධාරී කණ්ඩායමක් පත් කරලා තියෙනවා. දැන් ඔවුන් උසාවියට කියනකොට කලින් හිටපු අය අතරින් යම් අතපසුවීමක් වෙලා තියෙනවා. අපි ඒ වරද නිවැරදි කරන්නම් කියලා. එතකොට ඉතින් අපිත් අර ඒකටත් පොල්ලෙන් ගහන්න ඕනේ නේ. ඉතින් අපි බලන් ඉන්නවා හරි මාතුරු. ඉතින් අපි කියලා තියෙන උසාවියෙන් පිටත. අපි විශ්වාස කරනවා ඒගොල්ලන්ව. පළවෙනි කාරණේ විශ්වාසය. විශ්වාස කරනවා මේ වැඩේ කරන්න. එහෙමනම් අපිට දඟලන්න දෙයක් නැහැ. හැබැයි ශානි අබේසේකර සහ ඔය විමර්ශනීය අත්තපසු වුණා කියලානේ කියන්නේ. එහෙම කියන්නේ. බැරි වුණත් එහෙම කියනවා. දැන් ඉතින් මේ නිලධාරීන් ඔක්කොම ඉන්නවනේ වෙන්න පුළුවන්. ඔබ නීතිඥවරයෙක්නේ. දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියනවා නම් මේ පරීක්ෂණයේදී වැරද්දක් වෙලා තියෙනවා. අපි ඒක හදන්නම්. සෝරි. එතකොට ශානි අබේසේකරත් බොහොම නිදහසේ සිනහ මුසු මුහුණින් ජීවිතය ගෙවනවා ඇති. ඉතින් එහෙම පුළුවන්ද? මොකක්ද එතකොට අපි කොහොමද විශ්වාස කරන්නේ? දැන් ඕක තමයි ශාපා මේ රටේ තියෙන මට කියන් තියෙනවද තුච්චකම කියන එක. හරි. දැන් ඔය එක නිලධාරී කණ්ඩායමක් පැත්තකටලානේ. දැන් මම පැහැදිලිව දන්නවා මම මෙහෙම දෙයක් කියන්නකො. මේ රටේ සාමාන්‍ය මිනිස් අතරේ මතයක් තිබ්බා ශානි අබේසේකර කියන්නේ ශ්‍රී ලංකන් ෂර්ලොක් හෝම්ස් කියලා. ඔහු එහෙම වැඩ කරලා තියෙනවා. විසඳ ගන්න බැරි දේවල් විසඳලා අනිවාර්යයෙන්. හරි අපිත් ඒ විශ්වාසය ඉඳලා තියෙනවා. මම කියන්නේ මම ඒ විවිධ ශේෂ්ත්‍රවල ගරු කරන පුජ්‍යලිය අතර ශානි අබේසේකරත් ඉඳලා තියෙනවා. මම ආවේට වැඩ කරන කාලේ.
ඉතින් ඒ මිනිස්සුන්ගෙන අපිත් විශ්වාසයෙන් ඉඳලා තියෙනවා. ශානියා අර අපේ වෘත්තිත් ඉන්නවනේ සමහර නීතිඥයෙක් නළුව බාරගත්තට පස්සේ අයකගෙන කතා කරන්න දෙන්නේ නැහැ චාපා. වැඩකාරයා. වැඩකාරයා. ඔය වගේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගත්තාම ශානියා බේසේකර කියන්නේ එහෙම අයිකන් එක. හැබැයි චාපා ශානියා බේසේකරට ඉහළින් තව කට්ටිය ගොඩාක් ඉන්නවා. පොලිස් අධිකාරීවරු, නියෝජ්‍ය පොලිස්පතිවරු, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ආරක්ෂක ලේකම්, ආරක්ෂක කමිටු ජනාධිපති. එතනින් තමයි චාපා මේ වැඩේ වෙන්නේ. හැබැයි කියවෙන්නේ මේ ශානි හොඳයි කියලා නෙමෙයි. නේ නේ මේ මේ තක්කඩි කමේ තව එක්කෙනෙක් කියලා. මේ පුරුක එකක් එතන. ශානියා බේසේකට ඕන නම් පුළුවන් නේ බොහොම ගෞරවන්විතව තමන්ගේ නෑ මම මේක කරන්නේ නෑ. ඒ කොන්ද තියෙන්න ඕනනේ. ඔහු එතනට වැටිච්ච විදිහ ගැන අතට වෙනම අධ්‍යයනයක් කරනවා. වෙනම කතාවක් ඒක. ඔහුට තියෙන්න ඕනේ මම මේක කරන්නේ. අපි දැකලා තියෙනවනේ චාපා සමහර පොලිස් නිලධාරීන් ඇමතිවරුන්ට දඩකොලේ ලියනවා. එහෙව් රටක් නෙමෙයි ඒක. ඇමතිවරයට දඩකොලේ ලියනවා. හැබැයි සමහර අය දන්නවනේ කිලෝමීටරකට වාහනේ දිසලුක් ගහලා යවන කට්ටියත් ඉන්නවනේ. ඒක චාපා කොන්ද සම්බන්ධ ප්‍රශ්නයක්. තමන්ට තියෙන මම සලකන්නේ මම මේ අම්මවරුන්ගේ නඩුවට විතරක් නෙමෙයි මේ රටේ මොන හරි ප්‍රශ්නයක් වුණාම මම මැදිහත් වෙන්නේ චාපා මට මගේ තාත්තා මට ඉගෙන ගන්න මට ලෝයර් කෙනෙක් වෙන්න මට තාත්තා මගේ වැඩිමහල් සහෝදර සහෝදරිය උදව් කරාට අමතරව මේ රටේ බදු ගෙවුණු මිනිස්සුන් සල්ලි දීලා තියෙනවා මට ඉගෙන ගන්න. ඒ කියන්නේ මට සල්ලි දීලා නැහැ ඉගෙන ගන්න කියලා. හැබැයි මට නිදහස් අධ්‍යාපනය කියන්නේ බදු ගෙවුණු මිනිස්සුන්ගේ සල්ලි. ඉතින් ඒ වෙනුවෙන් මම මේ සමාජයට මොකක් හරි කරන්න ඕනේ. මම මේ කරන්නේ ඒක. මම නඩුවක් බාරගත්තාම නඩුවට සල්ලි ගන්න. ඒකේ කතා දෙකක් නෑ. ඒ සමහර ඒවා තියෙනවා නිකන් කරනවා. හැබැයි මේක මේ ඉල්ලගෙන ගිහිල්ලා කරන්නේ. ජාතික කාරණා. මේ ජාතික කාරණා. මේ සමාජයට මම වැඩක් කරන්න ඕනේ. ඒ වගේ දැන් මට ඍජුව ආව මේ ප්‍රතිලාභයක් නෙමෙයිනේ ඒක. බදුහරා ආව ප්‍රතිලාභයක් ගන්න මම කතා කරන්නේ. හැබැයි චාපා මේ නිලධාරීන්ට පඩි බදු ඍජුව හම්බෙනවා පඩියක් හැටියට. අනිවාර්යයෙන්. ඒතට ඔවුන්ට සදාචාරයක් තියෙනවා. සදාචාරයක් තියෙනවා. මේ දේවල් කරන්න තමන්ට පැවරන මේ යුනිෆෝම් එකක් දාගත්තා නම් මම මගේ කෝට් එකේට අනුව කටයුතු කරනවා වගේ ඔහු යුනිෆෝම් එකක් දාගත්තා නම් ඒ යුනිෆෝම් එකේ ගෞරවය රැකගෙන ඔහු කටයුතු කරන්න ඕනේ. දැන් නැවත අපි කුරුණෑගලට ගියොත් ඔබේ මැදිහත් වීමත් එක්ක අනෙක් වෛද්‍යවරු දැන් ඔබ අර අධ්‍යක්ෂවරයා ගැන කියපු නිසා රෝහල් අධ්‍යක්ෂවරයා අපි දැක්ක මේ පහුගිය කාලය තුල සිද්ධිවලින් පස්සේ මේ මෑතක වීරබණ්ඩාර වෛද්‍ය වීරබණ්ඩාර ඔහු දැඩි විරෝධයකට ලක් වෙනවා මේ රෝහල් කාර්ය මණ්ඩලයේ විසින් ඔවුන් හරහා. මේ සිද්ධිය ගැන මම පුද්ගලිකව ජනමාධ්‍ය කරුවෙක් හැටියට හොයනවා තවම හරියට හොයාගන්න බෑ. ඒ කියන්නේ විවිධ කතා කියනවා කතා විතරයි. ඔබේ අත්දැකීමට අනුව වීරබණ්ඩාර ගැනත් අපි කතා කරමු. පොදුවේ මේ වෛද්‍යවරු මේ සිද්ධියට මැදිහත් වෙන්නේ කොහොමද? ඔවුන්වත් මිලදී අරගෙනද ශාෆි? ඒ අනුව මොන වගේ දෙයක් ඉස්සරහට වෙන්න පුළුවන්ද වෛද්‍යවරුන්ගේ පැත්තෙන්? රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් අදාළ. චාපා මම අහලා තියෙන විදිහට අර කියනවා අල්ලා කියන්නේ සියලු කුමන්ත්‍රණකරුවන්ගේ කුමන්ත්‍රණකරුවාය. මේ කුරාණයේ තියෙන එක පාඩයක් ගැන මේ මට ඇහිලා තියෙන කතාව. ඒක ඇත්ත. මම කියන්නේ වෛද්‍ය සාපිත් බොහොම සූක්ෂම කුමන්ත්‍රණකරුවෝ. ඔහු ඔහුගේ වැඩේ කරද්දී අනිත් සියලු දෙනාවත්ම තමන්ගේ වසඟයට ගන්නවා. ඒ වසඟයට ගන්නේ කොහොමද? දැන් ඒක සූක්ෂමව කරන්නේ. චාපගේ උදව් ගන්න ඕන නම් ඔහු අධ්‍යයනය කරනවා චාපට කොතනද ඇනේ ගහන්න ඕන. හරියම තැනට චාපව ඇනේ ගහලා තියෙනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩල රෝහල් රෝහල් කාර්ය මණ්ඩලයට ඔහු ඒ තරමට උදව් කරලා තියෙනවා. ඒ තරමට උදව් කරලා තියෙනවා. මම කියන්නේ මිනිහෙක් අසීමිත උදව් කරනවා නම් චාපා එතන ප්‍රශ්නයක් තියෙනවා. ඇයි එහෙම කරන්නේ? මොකක්ද හේතුව? දැන් රෝහල් කාර්ය මණ්ඩලෙම තුෂ්ණීම් භූත වෙනවා. සාෆි එහෙමද? මෙච්චර හොඳ මිනිස්සයා. මෙච්චර හොඳ මිනිස්සයා. මිනිස්සු සීමේ කාර්ය මණ්ඩලේ සමහරු CID එකට සාප කරනවා. පොලිසියට සාප කරනවා. අපේ සාෆි වෛද්‍ය අපේ සාෆි මේ වෛද්‍ය සාෆි මේ මිනිස්සයා. අපි ගැන හිතපු සාෆි. චාපා එක තමයි ඇත්ත කතාව. දොස්තරවරු සල්ලි වලට දැන් නෙමෙයි ගන්න තියෙන්නේ. කාර්ය මණ්ඩලය ඊට කලින්ම අරගෙනයි කියලා මම හිතන්නේ. මොකද මගේ අතින් වරදක් වෙනව නම් මගේ අතින් ක්ෂණිකව යම් අපරාධයක් සිද්ධ වෙනවා නම් චාපා ඒක මගේ මූණ ඉරියව් වලින් පවා පේන්න ගන්නවා. හරි ඒකේ තේරුම සාෆිගේ මූණ ඉරියව් වලින් පෙවුන්නේ කියන්නේ සාෆි වරදක් කරේ නැහැ කියන එක නෙවෙයි. දීර්ඝ කාලීන සංවිධානාත්මකව
අපි දන්නවා මගේ දින ශනික අපරාධයක් වුණා මාව කැළඹීමට පත් වෙනවා. හැබැයි චාප මම මාස ගණන් ප්ලෑන් කරලා බලලා කරලා කිව්වම මම අපරාධය කරලා මල ගෙදර ගිහිල්ලා කොඩි රැලුක් කපනවා මම. බය නැතුව. මොකද මම ඒත්තන්ටත් සූදානමින් ඉන්නේ. හරි අපි දන්නවා ඉතිහාසය ගත්තාම එහෙම සංවිධානාත්මක මිනිමරු හැසිරලා තියෙන්නේ කොහොමද කියලා. ඈ හරියටම ප්ලෑන් කරලා මරපු මිනිස්සු තමයි මිනිහ හොයන්නත් උදව් කරලා තියෙන්නේ. රටේ අපරාධ ඉතිහාසය ගැන කතා කරාම අපිට පේන උදාහරණ. ඉතින් මං කියන්නේ මේ මේ වෛද්‍ය රූපව කැළඹීමකට ලක් කළා හිටියා. මේ තරම් හොඳ මිනිස්සේ. හැබැයි ඒ අතරේ සමහරු කියනවා. සමහරු රණ්ඩු වෙලා තියෙනවා. ඔබ මේ කරන වැඩේ වැරදි. එහෙම තීරිච්ච මිනිස්සු, සවිඥානික මිනිස්සු චාපා. හෙලිදරවෙන් කලින්. ඔව් කලින් එහෙම වෙලා තියෙනවා. ඒ දේ ගැන කම්ප්ලේන්ට්ස් තියෙනවා. මෙයා මේ සිසේරියන් සැත්කම් කරද්දී කරන අකටයුතුකම ගැන මේ වේගෙන් කරන එක මේ හරි සැලකිල්ලකින් කරන්න නැති එක මේවා ගැන පැමිණිලි තියෙනවා කලින් රෝලේ පරිපාලනයට ඒ සම්බන්ධයෙන් කතා කර වෛද්‍යවරුත් එක්ක රණ්ඩු වෙලා තියෙනවා කොරිඩෝවේ දෙක වෛද්‍යවරයෙක්ට කියනවා මං බෝ මරනවා කියලා එහෙම කීවේවා ගැන පැමිණිලි තියෙනවා මේ පැමිණිලි දැනට අධිකරණයේ විමර්ශනයේදී එළියට අවිල්ල තියෙනවා එළියට අවිල්ල තියෙනවා දැන් අපි දැනගන්න යුතුනේ මේ දේවල් විමර්ශන රෝහල් අභ්‍යන්තරයේ කරන ලද විමර්ශනවලදී එළියට આવ තොරතුරු මේවා ඉතින් එතකොට මේ මේක සම්බන්ධයෙන් වෙලා තියෙන්නේ මිනිස්සු සමහර කාරණා පිළිබඳ තමන්ට පුජ්ජලික යහපතක් වුණාම චාප මේක හැමතැනම තියෙන දෙයක් රටේ හැමතැනම මේ කතාව තියෙනවා චාප මට මොකක් හරි උදව්වක් කරලා තිබ්බනම් ඒ චාපගේ වරදක් ගැන මං කියවන්නේ. චාපව මට ඇරෙන්න අනිත් කාට හානි කරත් මම චාපට විරුද්ධ යන්නේ නැහැ වගේ ගතියක් තමයි රටේ මිනිස්සු තියෙන්නේ. දැන් දේශපාලනේ වහල් බාවේ දේශපාලනෙත් වෙන්නේ ඒකනේ. අපේ ගේ ගාවට ලයිට් එකක් දාලා දුන්නා චාපා. දැන් ලයිට් එක දාලා දුන්න මන්ත්‍රීවරයා හරක් හොරකම් කරනවා. කසිප්පු බෙදනවා. ගේ ගාවට ලයිට් එකක් දාලා දුන්නානේ. මොකද කියන එක හරි නෑ වගේ. කියන එක හරි නෑ. එහෙම එකක් නේ තියෙන මේ රටේ දේශපාලනේ මේ වෙනකොට අපි චාප කෑ ගහන මේ තක්කඩි පාර්ලිමේන්තුවට යවන්නේ අපි ඉස්සර අපේ සාකච්ඡා දුර කතා කරා හැබැයි මේ ඉපාකීකේ යවන්නේ කාද අන්තිමට කියන්නේ මොකද මලගෙදරකටවත් එන්නේ මිනිස්සු විතරයි ඈ එහෙම කාරණා තියෙනවා ඉතින් ඒ වගේ Tamante යම් උදව්වක් හම්බෙලා තියෙනවානේ ඊට පස්සේ ඌට විරුද්ධව කවුරුත් නැගී සිටින්නේ නැත්තේ අපි මෙතනින්ම දැන් අපි කුරුණෑගලෙන් ඉස්සරහට යන්න මට වැදගත් කාරණයක් තිබෙන ඔබෙන් අහන්න දැන් ඔබ මේ නඩුවට සම්බන්ධ වෙච්ච අත්දැකීම් තියෙන නීතිඥවරයෙක් හැටියට ෂාෆි සහබ්දීන් සම්බන්ධයෙන් මේ අතිවිශාල මුදලක් ගැන කියවෙනවා සමහර විට බිලියන්ස් වෙන්නේ බිලියන ගණනින් කතා කරන්න වෙයි මේසා විශාල මුදලක් දැනට හෙලිදරව් වෙලා තියෙන මුදලක් ඔහුට සහ මේ අවට කරකැවෙන්න හේතුව මොකද්ද ඔබට හිතෙන විදිහට කොයි පැත්තෙන් එන මුදල්ද මේ සවුදි අරාබියෙන්ද ඇමරිකාවෙන්ද එහෙම නැත්නම් ලංකාව ඇතුළෙන්ම වෙනත් මත්ද්‍රව්‍ය වගේ දෙයක් හරහාද අනුමාන කරන්න පුළුවන් තාමත් අධික දැන් නඩුවේ තොරතුරු වල මේ මුදල් ආවේ කොහෙන්ද කියලා නැහැ තාමත් දන්නේ නැහැ මොකද තාම හරි විමර්ශනයක් උනේ නැහැ උනේ නැත්තේ විමර්ශන නිලධාරීන් මේක හෙලිදරව් කරේ නැහැනේ කලින් හිටපු මේ නඩුව අලුතෙන් පටන් ගන්න ජනවාරි මාසෙ ඉඳලා. ඒතර ජනවාරි මාසෙට කලින් මේ අවුරුද්දේ. මොකද ඊට කලින් දිනේ තිබ්බේ ඡන්දෙට කලින් දිනය. පෞගේ ජනාධිපතිවරණයට කලින් දිනය. එතකොට අලුත් නිලධාරීන් පත් වෙලා නිලධාරීන් මේ කතාව කියන්න පටන් ගන්න ජනවාරි මාසෙ. ඊට පස්සේ පෙබරවාරි මාර්තු වෙනකොට දැන් මේ දක්ව. චාප දැන් මාර්තු වල ඉඳලා මේ රටේ පවතින වසංගත තත්ත්වයක් එක්ක නැවත ඊළඟ නඩු දිනයකට අපිට එන්න වෙලාවක් නැහැ. දැන් ආව නඩු දින කල් යනවා. දැන් ඉදිරියේ නඩු දිනයක තියෙන්නේ. එතකොට කලින් නිලධාරීන් මේ සියල්ල සාධාරණීකරණය කරා. ඔහුට බරපතල දේපල සංඛ්‍යාවක් තියෙනවා. අපි අධිකරණයට ඉදිරිපත් කරන මෙන්න ඔප්පු. සමහර ඔප්පුවල සමහර ඉඩම්වල පවතින වටිනාකමට වඩා 10න් එකකට වගේ ප්‍රමාණයකට තමයි මොහු මේක මිලදී අරන් තියෙන්නේ. එතකොට ඒකනේ මිලදී ගැනීම. උප්පුවේ සඳහන් වෙන්නේ ඒක. ඒතර අපරාධ පරීක්ෂණ නිලධාරීන් කියනවා අපි උදාහරණයක්කට විතරමු ඉඩමේ වටිනාකම කෝටියයි කියලා. චාපා මෙයා එතකොට අරන් තියෙන මේක ලක්ෂ 10කට විතර. ඒතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ටෙලි කරලා පෙන්නනවා. ස්වාමිනී මේ මෙයාගේ වත්කම් මෙච්චරයි මෙතනින් එන්නේ මෙච්චරයි. එතකොට මේ ලක්ෂ 10ට සමානයි. හැබැයි අහිංසක මිනිස්සු අහිංසක මිනිස්සු. දැන් ඇත්තටම මේ ඔහු වෙනුවෙන් මං කියන්නේ ඔහු වෙනුවෙන් පෙනී සිටියේ විත්තිය නීතිඥ නෙවෙයි. ඔහු වෙනුවෙන් පෙනී සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. රාජ්‍ය ජනතාවට ඉදිරිය වැඩ කරලා රාජ්‍ය ඒක ඇත්ත. ඉතින් මම එවලි කියන මේ තමයි දේශපාලන බලපෑම. ඇයි මේ පවතින ආණ්ඩුවේ මම අතිකරණයේදී කියන දැන් කවුරු හරි කුරුණෑගල එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් මැරුණොත්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. දැන් අපි මම සාවිද තව කතාවක් කරනවා. මේ ඔහු මේ අපරාධය කරාද නැද්ද කියන එක සැකසහිතයිනේ. ඔහුට හරි නිදහසක් දෙන්න ඕන කරලා නැත්තා. ෂෝට්කට් වලින් දෙන්න එපා. එතකොට සමාජය තුල ඔහු කෙරෙහි තියෙනනේ වෛරය. ඔව් අනිවාර්යයෙන්. දැන් මම කියන්නේ මේ අධිකරණයේ මේ අධිකරණ ක්‍රියාවලිය තුල තමයි මම නිදහස් වෙන්න ඕන. හැබැයි ඒක ගෞරවනීය නිදහසක් තමයි වෙන්න ඕන. මේ ෂෝට්කට් ගහලා හරියන්නේ නැහැ. එවවලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා සියලු දෙනා හැදුවේ. මේ ෂෝට්කට් එකකින් මේ පරීක්ෂණ නවත්තලා දාලා අයින් කරන්න. බලන්නකෝ චාපා මේ හැසිරීම පාස් කර ප්‍රහාරයෙන් පස්සේ මම මේ සමස්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හැසිරීමට තව උදාහරණ. අපිට හම්බෙනවනේ පුත්තලම ප්‍රදේශයේදී වනාත විල්ලුවේදී එක නිවසක බෝම්බ තියාගෙන සිද්ධිය. දැන් පෙරේදා ජනාධිපති කොමිසම සභාව ඉදිරියට ඇවිල්ලා අපරාධ පරීක්ෂණ නිලධාරීන් කියනවා ඔව් ඔවුන් අත්අඩංගුවට ගත්තා ආරක්ෂක ලේකම් ජනාධිපතිගෙත් අවසරය තු ඔවුන් නිදහස් කරා මට දැන් හිතෙනවා ඔවුන්ගෙන විමසිල්ලෙන් පරීක්ෂණ කරා නම් හොඳයි කියලා. එතකොට මේ හැමතැනම වෙලා තියෙන්නේ අපරාධකරුවන් මුදා හැරීමට කටයුතු කිරීම නෙවෙයිද මොවුන්ගේ සීමාව තුළ. එක්කෝ මොවුන්ගේ සීමාව තුළ මේ නිලධාරීන් නොසලකා කටයුතු කරලා තියෙනවා. එහෙම නැත්තම් ඔවුන්ට වඩා ඉහළින් ලොකු බලපෑමකින් මේ නිලධාරීන් මෙහෙ වෙලා තියෙනවා. ඒක තමයි මේ වෙලා තියෙන්නේ. ඒක තමයි මේ දැන් ටික ටික එළියට එන්නේ. දැන් මේ වෙනකොට අපි හැමෝම දන්න දේ තමයි රිෂාඩ් බදූදීන් සම්බන්ධයෙන් යම් විමර්ශනයක් පටන් අරගෙන ඉඩම් අත්පත් කරගත්ත සිද්ධියක් සම්බන්ධයෙන් ඒ ගැන ජනමාධ්‍ය තුළ විවිධ සංදර්ශන මැවුණා. කැමරාව පිටිපස්සෙන් යනවා, ඔහු උත්තර දෙනවා, කතා කරනවා. එහෙම බැලු බැල්මටම පේනවා නැවත වතාවක් ළඟ එන මහමැතිවරණ ඉලක්ක කරගෙන මේ පාස්කු ප්‍රහාරය තොරම්බල් කරනවාද, ජනාධිපති කොමිසම දැන හෝ නොදැන මේ සෙල්ලම කරනවාද. දැන් කාදිනල්වරයත් වරින් වර විවිධ කතා කිව්වාට ඇත්තටම උවමනාවකින් මේ සඳහා මැදිහත් වෙනවාද, ඒ ප්‍රශ්න වෙනම තියෙනවා. එහෙම බලාගෙන යනකොට ඔබට විශ්වාසයක් තියෙනවද නීතිඥවරයෙක් හැටියට, මේ රටේ පුරවැසියෙක් හැටියට, වෘත්තිකයෙක් හැටියට පාස්කු මහා අපරාධය සම්බන්ධයෙන් යුක්තිය හොයන ඇත්ත විමර්ශනයක් මේ මොහොතේ හෝ වෙනවා කියලා? ඔතනදී මට තියෙන ගැටලුව තමයි චාපා, දැන් හරි දැන් මේ දැන් කලින් ජනාධිපති කොමිසම සභාවක් මේකට තිබ්බනේ, හා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකුත් මේකට තිබ්බනේ. දැන් මේ කාරණා දෙකේදී මේගොල්ලන් හැසිරීම අපි දන්නවනේ. දැන් මේ වෙනකොට මට තේරෙන්නේ දැන් තාමත් අපිට පාස්කු ප්‍රහාරය පිළිබඳ හොයන ජනාධිපති කොමිසම සභාව තුළ මේ අපරාධයට වග කිව්වොත් ගැන හැවීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙම විමර්ශනයක් දැන් අපිට කියන්න බෑ ඒගොල්ලන්ගේ සැලසුම මොකක්ද ඉදිරියේදී මේක හොයනවද කියලා. හැබැයි මේ වෙනකොට දැන් කාලයක් මේක ඇවිල්ලා එහෙම දිශානතියක් මේකේ නැහැ චාප. දැන් අපිට පෙන්වන්නේ මොකද්ද? මේ වෙච්ච සිදුවීම ගැන. මේක හරියට මේ අර පශ්චාත් මරණ පරීක්ෂණය වගේ. මැරිච්ච තාලේ ගැන තමයි මේ හොයන්නේ යන්නේ. මෙගා නාට්‍යයක් වගේ. දැන් දිගට ඇදීගෙන මේ සිද්ධිය සිදුවෙච්ච තාලේ. අපි දන්න සිද්ධි ටික. ඒකම තමයි මේ ඇවිල්ලා වෙනස් වෙනස් විදියට කියන්නේ. දැන් හැබැයි මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ, මේ රටේ සාමාන්‍ය ජනයා බලාපොරොත්තු වෙන්නේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙච්ච තාලේ නෙවෙයි චාපා. කවුද මේකට බලය දුන්නේ? කවුද මේකට අණ දුන්නේ? කවුද මේක මෙහෙයුවේ? මිනිස්සුන්ට ඕන මේක සහ දැනගෙන මේක වෙන්නේ ඇති කොහොමද? දැන් මේ කතාවනේ වෙන්න ඕන. තාමත් අපිට දැන් මේ පෙරේද පළමුදා ඊයේ වගේ දවස්වල මේ සාක්ෂි සටහන් වල එන්නේ බෝම්බ පිපිරිච්ච තාලේ දීපු හඬපටේ කීව දේවල්. දැන් මේ එක එකක් මිනිස්සු බලාපොරොත්තු වෙන කාරණාවනේ වෙන්නේ චාපා. කාලේ කාදැමීම වෙන්නේ. මේක මීට එහා ගිහිලා විමර්ශනයන්නේ බොහොම ඉක්මනට යන්න ඕන මානයන් තියෙනවා. හරි මිනිහා මැරුණා, දැන් මැරිච්ච තාලේ හරි වෙඩි වැදිලා නම් මැරුණේ හරි පශ්චාත් මරණ පරීක්ෂණයේදී නවතින. දැන් වෙඩි තිබ්බක හොයන්න ඕන. ඒ වගේ තමයි 250ක් එතනම මැරෙනවා. හරි 300කට ආසන සංඛ්‍යාව විටින් විට මැරෙනවා. චාපත් තාමත් මැරෙන්න පුළුවන්. තාමත් ඉන්නවා දෙරිසක්කාරයක කොළ මිනිස්සු. එතකොට දැන් වෙන්න ඕන මොකද්ද? මේකට වග කිව්වෙත් හොයන එකනේ. මේ පැහැදිලිව විශ්වාස කරන අධිකරණ ක්‍රියාමාර්ගයක් මේ යන්නේ. ඒකට අභියෝග කරනවා නෙවෙයි. හැබැයි අපිට සැකයක් තියෙනවා සාමාන්‍ය පුරවැසියෙක් විදියට. මම මේ රටේ පුරවැසියෙක් විදියට කියනවා නම් රයිට් මට හිතෙන්නේ මේ වෙන්නේ කාලේ කාදැමීම. ඒක පැහැදිලි. දැන් අපි සාමාන්‍ය මිනිස්සුත් දැන් කරන්න දෙයක් නෑ. හරි කියනවා, හොඳයි, හරි. හැබැයි මේ ප්‍රශ්නෙට ඕන මානේ මොකද්ද? යන්න ඕන කොහටද මේ පරීක්ෂණය? වෙන්න ඕන මොකක්ද? දැන් ඒක තාමත් නෑ. දැන් අපිට දැන් අපි දැන් එතකොට අපිට හිත හදා ගන්න වෙනවා. අර ස්වයං විනයකට ඇවිල්ලා හිත හදා ගන්න. හරි ඔය ටික හොයලා ඊගාවට ඒ ටික හොයයි.
මොකද මිනිස්සු අර දැන් මම කියන්නේ පොඩි ට්‍රිල් එකක ඉන්නේ ඡාපා අර තිබ්බ දෙයට වඩා මිනිස්සු විශ්වාස කරනවා 100000 ගුණයකින් දැන් තියෙන තාත්තේ හොඳයි කියලා. එහෙම සැහැල්ලුවකින් මිනිස්සු ඉන්නේ. ඉතින් මිනිස්සු විශ්වාස කරන හැටි මේක වෙයි. මේක වෙයි. හරි අර අපි මේ අර දැඩි දුක්ඛදායක දෙයක් එනකොට අපි බොහොම සුඛදායක සිතුවිලි වල ඉන්නවනේ. හැබැයි වෙන්නේම කරදර තමයි. ඈ වෙන්නේම කරදර වෙන්නේම පීඩා. හැබැයි ඒ අතරේ අපි හිතන නෑ අපිට මෙහෙමත් වෙයි. මේ මට හරියට යහපාලනයේ මුල් කාලේ යහපාලනේ ගේන්න වැඩ කරපු අය ත්‍රිල් එක හිටියන සංගීතනේ ලැබුවා වගේ වගේම වැඩ. දැන් මම ඊළඟ ප්‍රශ්නය මේ වෙනකොට අපි අමතක කරලා හිටියට රිෂාඩ් බදිඋදී, අසාද් සාලි, රවුෆ් හකීම්, හිස්බුල්ලා වගේ චරිත සහ අනෙක් සියලුම මුස්ලිම් දේශපාලන නියෝජිතයන් එක්තරා මොහොතක පෙන්නවා අපට කොන්දේසි විරහිතව අපේ වර්ගවාදය වෙනුවෙන් සන්ධානය වෙන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ තමයි ඒකට අවශ්‍ය මැප් එක දුන්නේ සලස්ම. රනිල්ව මෙහෙවන්නේ ඇමරිකාවෙන් කියලා මම හිතනවා මේ මොහොතට අදාළව. එතකොට මට MCC ඇතුළු අර ඉන්දු ශාන්තිකර කලාපීය මහා සලස්ම ඔළුවට එනවා. කෙසේ නමුත් මේ වෙනකොට කවුරුවත් හිස්බුල්ලා ගැන කතා කරන්නේ නැහැ. බැටිකොලෝ කැම්පස් එක ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. ශරියා නීතිය නැහැ. පාස්කු ප්‍රහාරයට කලින් දිනේ තමයි සයිනමර්දුවල ඉස්කෝලේ විවෘත කරන්නේ හිස්බුල්ලා ඇමරිකානු තානාපතිවරියත් එක්ක ගිහිල්ලා. මේ ඉස්කෝලේ හදන්න මුදල් වියදම් කරන්නේ ඉන්දු ශාන්තිකර හමුදා අරමුදලින්. එතකොට මේ සියල්ල අතර අන්තර් සම්බන්ධයක් තියෙනවා. ඔබට මොකද හිතෙන්නේ මේ මොහොතේ මේ කිසිම සිද්ධියක් එළියට එන්නේ නැතුව තියෙනකොට මේ පරණ කතාවම මේ විදිහට ඉස්සරහට යනව නෙවෙයිද? වෙන්න පුළුවන් දේ තමයි දැන් අපි මේ මොහොතේ අපි ඕනවට වැඩිය දැන් මම දන්නේ සමහර සමාජයේ මිනිසුන්ගේ ඉන්නේ මෙහෙම. අර මම කියන්නේ නිකන් මේ එක්තරා තලයක නිකන් ඔහේ පාවෙන ගතියක් තමයි තියෙන්නේ. එහෙම පිළිබඳ සවිඥානික නැහැ. අතහැරලා දාලා. හරි ඒක පොඩි අර කී වචනේ තමයි ට්‍රිල් එක තමයි ඉන්නේ. හැබැයි චාප අපි හිතන්න ඕන කාරණාවක් තමයි මේ ලංකාව කියන්නේ ලෝකේ තියෙන 200කට ආසන්න රටවල් වල ශක්තිවන්තභාවය අතින් ගත්තාම බොහොම අඩු තත්ත්වයකනේ අපි ඉන්නේ. අපේ ආර්ථික හයිය, අපේ තියෙන හැකියාව, අපේ තියෙන පිරිස් බලය, අපේ තියෙන භූමි ප්‍රමාණය මේ ඔක්කොම ගත්තාම අපි ඉන්නේ පොඩි තත්ත්වයකනේ. හැබැයි අපි සාපේක්ෂව හැබැයි අපේ අර තියෙනවා අපි හරි ප්‍රෞඪ ජාතියක් ඉතිහාසයක් ඔහොම කියාගෙන ඉන්නවා. ඒකෙන් අපි හරි හොඳට ඉන්නවා. හැබැයි අනිත් තැන් වලින් ගත්තාම පැහැදිලි අපිට ස්වාධීනව නැගිටින්න හැකියාවක් නැහැ. එක්කෝ හැකියාව නැහැ නැත්නම් ඒ හැකියාව මොට කරගෙන ඉන්නවා කිසියම් බලවේග විසින්. හරි එතකොට මේ හැම කතාවකම මට තේරෙන මගේ කියවීමත් එක්ක මම කියන්නේ මේ හැම දෙයක්ම ඉහලින් කරන දෙයක්. පැහැදිලිවම ඇමරිකානු බලපෑමක් මත අපේ රටේ වෙන්න පුළුවන් දේවල්. හරි මේ වෙනකොට ලෝකෙ පවතින තත්ත්වයක් එක්ක බල අරගලයක් ඇති වෙන කාරණා තියෙනවා. දැන් මේ යටින් සීතල යුද්ධයක් ඇති වෙන අවස්ථාවනේ මේ. හරි ආසියාකරයේ බලවතාවෙන්න චීනයයි ඉන්දියාවයි අතර බල අරගලයක් තියෙනවා. මේකෙදි අපි දන්නවනේ මේ චීනය අපිට උදව් කරන්න හදනවා. හැබැයි එතකොට මොකද වෙන්නේ? අසල්වැසි ඉන්දියාව තරහ වෙනවා. හරි ඒකට ඔන්න නෝක් අඩු කියන්න පටන් ගන්නවා. එතකොට දකුණේ තියෙන හම්බත් සේදමාවතේ ව්‍යාප්තිය සඳහා දැන් මේ මොන්දර මතක තියාගන්න කාරණා මේගොල්ලෝ මේ උදව් කරනවා කියලා අපිට කියන්නේ කවුරුත් ඡාප කාටවත් නිකන් උදව් කරන්නේ නැහැ. ෆ්‍රී ලන්ච් නැහැ. ඒක තමයි අඩු ගානේ හිඟන්නේකට රුපියලක්වත් එහෙම දෙන්නේ නැහැ. ඒක පින් සිද්ද වේවා කියුවේ නැත්නම් අපි එහෙම සල්ලි දෙන්නේ නැහැ. මං අර කියන ප්‍රසිද්ධ කතාවක් තමයි මිනිහෙක් හිඟා කන්න ඕන මහත්තයා නෝනා මට බඩගින්නට පාන් කෑල්ලක් කන්න ජාව. හදිසියවත් උගේ උපන්දිනයේ දවසේ කියලා ඌට හිතුනම් මං අද බුරියානි කනවා කියලා. දැන් රුපියල් කිල්ලා හරියන්නේ නැහැ පාන් කෑල්ල මේ බුරියානි කන්න රුපියල් 10ක්වත් දැන් ඌ හිඟා කන්න පටන් ගත්තොත් මට අද බුරියානි කන්න රුපියලක් දෙන්න කියලා. රුපියල් නෙමෙයි ජාව මූණට පයින් ගහලා යන්නේ මිනිස්සු. එහෙම දෙන්නේ නැහැ. අපි කැමති ඌ අපි කනවට වඩා අඩුවෙන් කන්න තියාගෙන ඉන්න. එතකොට අපිට පින් සිද්ධ වේවා කියන්න ඕන නේ. ඒක ඇත්ත. එහෙම කාටවත් එහෙම නිකන් දෙන්නේ එහෙම කාටවත් සුදාවක් නැහැ. එතකොට ඇමරිකාව චීනය අපිට උදව් කරන්නේ අපිට මේ දෙන්නම් කියන්නේ නැහැ. චීනයට මේ වෙළඳ මාර්ගය ඕන. මේ ආධිපත්‍ය අල්ල ගන්න ඕන. දැන් චීනය මෙහෙම පල්ලෙහාට එද්දි කාටද රිදෙන්නේ? ඉන්දියාවට රිදෙන්න පටන් ගන්නවා. හරි එතකොට ඉන්දියාවත් පොඩි නෝක් කඩුවක් කියන්න පටන් ගන්නවා. දැන් වෙන්න තියෙන්නේ මොකද? අර මේ ඉතින් අර ගමේ ඉන්න හිත හොඳ අක්කා වගේ ඉතින් හැමෝට මොන හරි දෙන්න ඕන. චීනේ ඉල්ලනකොට වරාය දෙන්න ඕන.
හරි ඊට පස්සේ තෙල් ටැංකි ටික ඉන්දියාවට දෙන්න ඕන. දැන් ඔය අතරේ මොකද වෙන්නේ? දැන් මේ ලස්සන කෙල්ලක් නා මේ අයියලා මේකට ලයින් එක දාද්දි අර ඇමරිකානු අයියටත් ප්‍රශ්නයක් වෙනවා. මාත් රින්ගන්න ඕන. මොකද එයාට තියෙනවා මේ 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 ආර්ථික මර්මස්ථානය අත්පත් කරගන්නකොට චීනේ. ඒක හානිදායක වෙනවා ඇමරිකාවට. ඒක ආර්ථික වශයෙන් විතරනේ ආරක්ෂාවාදිනුත් ප්‍රශ්නයක් වෙනවා. ඒතර ඇමරිකාවත් ඒකට ඇඟිලි ගහන්න ඕනේ. එතන මොකද කරන්නේ? අරිට වඩා දෙයක් දෙනවා. අරිට වඩා දෙයක් දෙනවා. මොකටද? මේක ගන්න ඕන. මම පැහැදිලිව කියන කතාව මේ කාටද හිතෙන්න පුළුවන් අපි අර කොරහේ කිඹුල් දකින්නවා හෝ මහා නැති බිල්ලෙක් බලාගෙන ඉන්නවා කියලා. හැබැයි අපි හොඳට මතක තියාගන්න ඕන. මොනම ප්‍රශ්නයකටවත් මේ රටේ කිස් කවරාකාරයේ කාරණාවකටවත් ඇමරිකානුවන් මෙරට ගොඩ නොබැසිය යුතුයි. එක උදාහරණයක් විතරක් කියන්නම්. හයිටිය සම්බන්ධ ප්‍රශ්නය. චාපා කට්ටිය දැනගන්න ඕන ඕනතරම් හයිටිය ගැන සර්ච් කරන්න අන්තර්ජාලයේ වීඩියෝ බලන්න ඕනතරම් තියෙනවා. චාපා අපි තිරිඟු පිටි වලින් රොටි කන ගන්නට තමයි හයිටි වැසියෝ මැටි වලින් රොටි කන්නේ. මේ අර තිබ්බ ටයිටේනියම් ටික ගන්න ඇමරිකාව ඇවිල්ලා බලන්නකො මේ පෙළ ගැහෙන තාලේ. ඇමරිකාව හයිටියට බහලා ඉස්සල්ලාම කරන්නේ මොකද්ද? ෆ්‍රී වයිෆයි දෙන එක. හරි, එතකොට මොකද කරන්නේ? මේ මේ පහසුකම සලසනවා ඒ රජයට. දැන් රජය දෙන ඔන්න නොමිලේ වයිෆයි දෙනවා අපේ රටේ ජනතාවට කියලා. මුන් වැඩිපුරම බලන්න පටන් ගන්නේ මොනවද? සෙක්ස්, බ්ලූ ෆිල්. හරි, ඊට පස්සේ මුන්ට දෙන්නේ මොකද්ද? මධ්‍යසාර නොමිලේ දෙන්න පටන් ගන්නවා. හරි, දැන් මොන වෙන්නේ මොකද්ද? අඩියකුත් ගහලා ඔළුව මඤ්ඤම් කරගෙන අර බ්ලූ ෆිල්ම් ටිකත් බලලා ඔළුව තවත් මඤ්ඤම් කරගෙන මුන් මහපාරෙත් එක්ක අසෝබම හැදෙන්න පටන් ගන්නවා. උදා වුණා. දැන් කන්න දේවල් නැහැ. ඇයි? තරුණ කොටස් රස්සාවකට යන්න උත්සාහයක් ගන්නෙ නැහැ චාපා. දැන් අපි රස්සාව කරන්නේ අපේ ජීවන තත්ත්වය හොඳින් තියාගන්නේ. මොකද ජීවන තත්ත්වය හොඳින් තියාගන්න කියන්නේ කන්න බොන්නනේ, කන්න බොන්න හොඳ ඇඳුමක් අඳින්න, හොඳ වාහනයක් ගන්න. හා, ඉඳලා හිටලා ඔය මනස සැහැල්ලු වෙන වැඩක් කරන්න. දැන් බලපුවාම තරුණ කාලේ ඔය ලොකු කතා හිතෙන්නේ නැහැනේ. ෆිල්ම් එක බලන්න හම්බෙනවා. ආසම දේ හැඟීම් උද්දීපන වෙන දේ බලන්න පුළුවන්. ඕන එක. ආ, අඩියක් ගහන්නත් මේ ඔළුව ගානකට ගන්නත් පහසුකම් තියෙනවා. ඔච්චර නොහැන්නේ. ඊට පස්සේ මේ තරුණ රස්සාවකට යන්නේ නැහැ නේ. හම්බ කිරිලක් ගැන එහෙම හිතන්නේ නැහැ. අර රටේ තියෙන මහා දෙවන්ත සම්පතක් මංකොල්ල කනවා. කතා කරන්නේ නැහැ නේ ශාපා. වැඩක් නැහැ නේ. ඇයි? ආතල්ලෙක ඉන්නවනේ. ඒතර හයිටි තරුණයන්ට මේ රටට වෙන හානිය තේරුනේ නැහැ. ශාපා, ඕක නෙවෙයිද ලංකාවටත් ආවේ? අනිත් ලංකාවටත් ෆ්‍රී වයිෆයි දෙන්න හදුවේ නැද්ද කට්ටිය? ලංකාවෙත් මේ බියර් මිල අඩු කරගෙන ආවේ නැද්ද? වයින් මිල අඩු කරගෙන ආවේ නැද්ද? හරි, ඒ අතරේ අර ලංකාවේ මේ සමා මේ තැබෑරුම් ආශ්‍රිතව රැකියාවල කාන්තාවන්ට නියැලෙන්න බෑ. දැන් ඒක දෙන්න උත්සාහ කරේ නැද්ද? දැන් තැබෑරුම් වල කාන්තාවෝ ඉන්නවා නම් චාපා හිතෙන්නේ නැද්ද අපේ මිනිස්සු තැබෑරුමට යන්න ප්‍රවාහනේ වැඩි වෙයි කියලා? අනිවාර්යයෙන්. හරි, දැන් අපි දන්නවනේ ලංකාවේ ගණිකා වෘත්තීය තහනම් නැහැ. හැබැයි ගණිකා නිවාස තහනම්. හැබැයි දැන් මේ ආයුර්වේද සම්බහන ආයතනය කියලා පවත්වාගෙන යන ස්පා තහනම් නැහැනේ. දැන් හෝල්සේල් වගේ මේකට යන්නේ නැද්ද කට්ටිය පෙළ ගැහිලා? ඈ, දැන් ඒ හොඳටම බිස්නස් තියෙන තැනනේ. චාප බලන්නකො මේ පැය 24 වැඩ කරනවා. හරි, බත්තරමුල ටවුන් එක ගත්තාම 13ක් තියෙනවා. බත්තරමුල ටවුන් ඒරියා එකේ 13ක්. පැය 24ම වැඩ. ඒ නීතිය සහනය හම්බෙලා තියෙනවා. දැන් කට්ටිය යනවනේ මේ. දැන් මේවට ගිහිල්ලා මේ පැයක කාලයකට මේ තියෙන්නේ මේ ආයුර්වේද සම්බහනනේ. දැන් මට තියෙන ප්‍රශ්නේ, හරි, මට ශරීරයේ තියෙනවනම් මගේ මේ අතේ ප්‍රශ්නයක් තියෙනවනම් කකුලේ ප්‍රශ්නයක් තියෙනවනම් ඔව් ආයුර්වේද සම්බහනට යන්න ඕන. පාන්දර 3ට යන්නේ මොන කේල්මලක් කරන්න. හරි, එතකොට පැහැදිලිනේ මේ නීත්‍යානුකූල ගණිකා නිවාස මේවා කියලා. තර මේව තියෙන යන මිනිස්සුන්ට මේක ගිහිලා ආතල් එකේ ඉන්න මිනිස්සුන්ට රටේ වෙන දේවල් ගැන හිතන්න වෙලාවක් තියෙනවද? හා, ඕනකමක් තියෙනවද? තර හයිටියට වෙච්ච දේ ලංකාවට වෙනවා. පැහැදිලි. දැන් ඒ අනුව ඔබ කියන තත්ත්වය තමයි පවතින්නේ. මගේ ප්‍රශ්නේ නැවතර මේ මුස්ලිම් දේශපාලන නියෝජනය යහපාලනය තුල වගේම ගෝඨාභය පාලනය තුලත් ආරක්ෂා වෙනවාද? එය පාවිච්චි වෙනවාද? රට පවත්වා ගන්න. හරි, දැන් පැහැදිලිවම ප්‍රශ්නේ අමුවෙම මේ මම කියන්නේ මුස්ලිම් දේශපාලකයෝ සියලු දෙනා ලංකාවේ පහුගිය මැතිවරණයෙන් 2015 මැතිවරණයෙන් චාපා මුස්ලිම් මන්ත්‍රීවරු 21 දෙනෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරා. හරි, ඔයින් 15 දෙනෙක් සිංහල ඡන්දේ. දිගාමඩුල්ල, මඩකලපුව,
හා මේ මන්නාරම ඔය දිස්ත්‍රික් තුනේ මුස්ලිම් නියෝජිතයෝ ඇරෙන්න අනිත් සියලු මුස්ලිම් නියෝජිතයෝ 15 දෙනා අර ටිකේ 6 දෙනා ඉන්නේ 15 දෙනා පත් වෙන සිංහල ඡන්දවලි හැබැයි ඡාප දැක්කද පාස් ප්‍රහාරය ගැන විමර්ශනය කරලා එක තැනැත්තෙකුට අභියෝග කරපු ගම දේශපාලන ભેදයකින් තොරව සියලු මුස්ලිම් කට්ටිය එකට එකතු වෙනවා හරි එතකොට මේ දැන් වෙලා තියෙන මොකද මේ කට්ටිය පැත්තක ඉන්නවා දැන් මේ මේ යහපාලන ආණ්ඩුවේ කට්ටියනේ එතකොට ගෝඨාභය ජනාධිපතිවරයා දන්නවා ආ ඔහු කියනවා මට ඡන්ද දෙන්නේ සිංහල බෞද්ධ මොකද ඔහුට කිසිම මුස්ලිම් ඡන්ද පෙට්ටියකින් ඡන්ද නැහැ හරි එක කවුන්ටින් කරනකොට දන්නවා මේ ඡන්ද පෙට්ටිය මට ඡන්ද නැහැ එතකොට දැන් ඔහු ඉන්නවා රයිට් මට ඡන්ද දුන්නේ ඔහුට ඒ කාරණාව තියෙනවා මට ඡන්ද දුන්නේ සිංහල බෞද්ධ ජනතාව දැන් එතකොට අපි දකිනවා ඔහු මේ කතාව කියන අවස්ථාවේ කියන්නේ රුවන්වැලි මහසෑය ඉස්සරහා මේ කතාව කියනකොට හිස්බුල්ලා මෙතනට එනවා කියන්නේ මේ කණ්ඩායම උත්සාහයක් ගන්නවා මෙතනට එන්න හරි දැන් අපි දන්නේ නැහැ ජනාධිපතිවරයා මේ කට්ටිය පිළි නොගන්නවාද නැත්තම් පිළි අරගෙන ඔහු පැත්තකට කරලා තියනවා කියන්නේ ඇහක් ගහලා තියන්නේ ඇහක් ගහලා ඔහොම හිටපල්ලක පොඩ්ඩක් ද කියලා දන්නේ ඒ ඒක සම්බන්ධව තවම පැහැදිලි වෙන්නේ නැහැ අලි ශබ්රි වගේ සාධකයක් දැන් බොහෝ අය කතා කරන්න පටන් අරන් තියෙනවා ජනමාධ්‍ය වලත් කතා වුණා එතකොට මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ආපහු මේ කොවිඩ් 19 වසංගතයත් එක්ක ආදාහන කටයුතු කරන සිද්ධින් එක නැවත වර්ගවාදය එන්න පටන් ගත්තා එතකොට මේ පුද්ගලික මට්ටමින් නෙමෙයි අපි කතා කරන්නේ මේ දේශපාලන සාධක හැටියටනේ එහෙම ගන්නකොට අලි ශබ්රි වගේ සාධකයක් ඔබ කියවන්නේ කොහොමද දැන් ඒක තමයි තමයි මම කියන්නේ දැන් අර සමස්ත මුස්ලිම් වර්ගයාගේ නියෝජිතයෝ එක තැනකට කොටු වෙලා කර කියා ගන්න දෙයක් නැති තත්වයක ඉන්නවා. හැබැයි මේ වෙනකොට මම දකිනදී දැන් අපි මේ මුස්ලිම් නායකින්ගේ ඉතිහාසය ගනිමු. අශ්රොප්ගේ ඉඳලා හකි ඔය කියන විදිහට හිස්බුල්ලා බදුරුදී මේ කට්ටියම ඍජුවම මේ මැදිහත් වෙනවා මේ මුස්ලිම් වරුන් වෙනුවේ මේ ඡන්ද ටික කේවල් කරමින් ඉන්නේ මේ එන්නේ. හා මේ වෙනකොට රටේ ඇති වෙලා තියෙන මුස්ලිම් ආක්‍රමණය මම මේ වචනේ බය නැතුව කියනවා මුස්ලිම් වරුන් සිංහල ජනපද ආක්‍රමණය කිරීම පන්සල් ආක්‍රමණය කිරීම මුහුදු මහවිහාරය කූරගල දෙවනගල මේ උදාහරණ මේ සියල්ල ආක්‍රමණය කිරීම තුල පුරාවිද්‍යා ස්මාරක විනාශ කරනවා විනාශ කරලා ඔවුන් උත්සාහ කරනවා අපේ තියෙන ඉතිහාසගත කතා මම රිසර්ච්චි අපි ටිකක් ලොකුවට කියන්න පුළුවන් ඉතිහාසයක් තියෙනවා මේක විනාශ කරන එක නෙමෙයි වෙන්නේ මේකට මම කියන්නේ ඔය අස්ට්‍රොග්ගේ ඉඳලා අද ඉන්න මරිකාර දක්වා පවා මම මේ කියන්නේ. හරි මේ සියල්ලෝම මේකට දායක වෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? මේකට සමාජයට පෙන්වන මානුෂීය මුහුණුවරකින් ඉන්න චරිතය හැටියට තමයි මම අලි සබ්‍රිව දකින්නේ. හැබැයි ජනාධිපති නීති අලි සබ්‍රි කිව්වහම මම කියන්නේ මම නීතිචවරයෙක් හැටියට ගරු කරනවා. හා ඔහු අති දක්ෂ නීතිඥයෙක්. එක ගැන වාදයක් නැහැ. හරි ඔහු අධිකරණයේ ඉදිරියේ කිසියම් නීති දේශනයක් කරනකොට ඒක අහගෙන ඉන්න ආසයි ඡාපා අපි කනිෂ්ඨ නීතිඥවරු හැටියට හරි අපි ඉහළ නීතිඥයෝ කතා කරන දේ හැබල්ලන්නේ අපි හැදෙන්නේ අපි නීති විද්‍යාලයෙන් එළියට ආවට පස්සේ අපිට තියෙන්නේ ඉගෙන ගන්න තියෙන්නේ උසාවිය තමයි ජේෂ්ඨයෝ කතා කරන බලන්න තමයි අහන්න තියෙන්නේ ඒ අතින් ගත්තහම එතුමා හොඳ දක්ෂ නීතිඥයෙක් හා පුජ්ජලිකව අරකි ඡාපකි වගේ අපිට යාර්ගේ පුජ්ජලිකව මේ කාරණාවේදී වෘත්තීයම වශයෙන් හෝ මට ඇත්තටම ගැටලුවක් නැහැ. හැබැයි දේශපාලනිකව ගත්තහම මේ රටේ දැන් ඔහු කියන්නේ මම ශ්‍රී ලාංකිකයෙක් කියලා. හරි හොඳ කතාවන්නේ ඡාපා. දැන් මම ආඩම්බරෙන් තමයි මම සිංහල කියලා කියන්නේ. ඇයි දන්නවද? මගේ උපන් සාහිත්‍යයේදී තමයි මගේ ජාතිය සිංහල කියලා. හා මගේ තාත්තා සිංහල, මගේ අම්මා සිංහල. මේ රටේ ඉතිහාසය මගේ අත්ත මුත්ත කිත්ත පනත්ත කිරිකිත්ත කියන ඔක්කොම සිංහල. එතකොට අපි දන්න විදිහට අහල කතාව හරිනා හරි එතකොට අපි ඒතුළේ ඉන්නේ. එතකොට මේ ශ්‍රී ලාංකික කතාවක් නැහැ නේ චාප කොහෙවත්. ලෝකේ මම දකින දේ තමයි මේ වැරදි වචනයක් මේ ශ්‍රී ලාංකික කියන වචනේ. ලංකාවේ තියෙන්නේ කතා කරන භාෂාව මොකද්ද? සිංහල. එතකොට සිංහල භාෂාව කතා කරන ජාතිය සිංහල. එතකොට මේ ජාතිය සිංහල. එතකොට මේ රටේ ඉන්නේ සිංහල ජාතිය. ලෝකේ රටවල් වල ජාතිය නිර්මාණය වෙන්නේ කතා කරන භාෂාවත් එක්ක. හරි එතකොට ශ්‍රී ලාංකික කියවම චාපා ශ්‍රී ලාංකික කියලා භාෂාවක් තියෙනවා. එහෙම එකක් හැදෙන්නේ නැහැ. ඒතර මේ ශ්‍රී ලාංකික කියන වචනයම මම කියන්නේ තක්කඩි වචනයක්. අනිත් මිනිස්සු මුලා විදාන කරන වචනයක්. හරි අර මම කියනවානේ මම බය නැතුව කියනවා මම සිංහල ජාතිවාදියෙක් කියලා. ඔක බේරගන්න කියන වචනේ නෙවෙයි අපි ජාතිකවාදී කියලා. ඒ හුරතල් වචනයක් නේ. මේ ශ්‍රී ලාංකික කියන කතාව මම කියන්නේ ඒක කිසිසේත් අදාල නැහැ. එහෙම ජාතියක් නැහැ ලෝකේ. ලෝකේ ඉන්නේ සිංහල ජාතිය. මේ රටේ ඉන්නේ එක ජාතියයි ඡාපා. ඒ සිංහල
අනිත් ඒවා ඒව ජන වර්ග මුස්ලිම් කියන්නේ ජන වර්ගයක් ලංකාව තුල දෙමළ කියන්නේ ජන වර්ගයක් ලංකාව තුල හේතුව ජාතියක් නිර්මාණය වෙන්නේ ඒ අදාළ භූමිය චිරාත් කාලයක් තිස්සේ ඒ භූමියේ සංස්කෘතිය භාෂාවේ හැම දෙයක්ම හදන්න දායක වෙන ජාතිය ඒ අර්ථයෙන් තමයි ජාතිය කියන එක නිර්මාණය ඒතර අනිත් සියල්ල ජන වර්ග ඒතර මේ ජන වර්ග මුස්ලිම් ජන වර්ගය තුල මේ වෙනකොට අලිසබ්ඩි කියන්නේ මම ශ්‍රී ලාංකේය කියලා හරි හා ඒකත් අපි කමන්නේ කියමුකෝ හා දැන් මේ රටේ ප්‍රශ්නයක් තියෙනවා සිංහල දෙමළ මුස්ලිම් ප්‍රශ්නයක් තියෙනවා හරි අපි ලාංකිකව විදිහට ඉමු කියලා චපදල අපි මම මට තියෙන ප්‍රශ්නේ ඔහු කියනවනම් අපි ලාංකික කියලා අනිත් පැත්තෙන් කොහොමද මුස්ලිම් ජාතිය අයිතිවාසිකම් ගැන කතා කරන්නේ එතකොට ලාංකික නෙවෙයිනේ එතකොට ඔහු මුස්ලිම් ලාංකික නම් චාපා ශ්‍රී ලාංකික නම් චාපා අපි හැමෝටම තියෙන්න පුළුවන් එක නීතිය සරලම කතාව මතු කරපු කාරණාව කොවිඩ් වසංගතයේ මේ මලසිරුරට මොකද කරන්නේ මේ රටේ බලයේ සිටින රාජ්‍ය නිලධාරි සෞඛ්‍ය අංශවල නිර්ණායකයන් මත පාලකයා විසින් තීරණය කරන රයිට් කොවිඩ් ආසාදිත මියන අය අදහණය කරන්න ඕන එතකොට මේක ලංකාවටම මේ නීතිය පැනවෙන්නේ චාප දැන් එතකොට මං කියන්නේ අලිසබ්ඩි කියන්නේ ශ්‍රී ලාංකිකෙක් නා මේක ගැන වචනයක්වත් කතා කරන්නේ කොහොමද දැන් ඔහු කියනවා නෑ මේ අපේ මුස්ලිම් ජාතිකයගේ මේ නිකන් කම්පණයට පත් කරා එතකොට ඔහු කියන්නේ මුස්ලිම් ජාතිකයන් වෙනම නීතියක් ගැන ඔහු කතා කරන්නේ එතකොට ඔහු දැන් ශ්‍රී ලාංකිකද දැන් ශ්‍රී ලාංකික වෙන්නේ නෑ ඒ කියන්නේ මේ මම දකින දේ අශ්රෆ්ගේ හකීම්ගේ බදුරුදීන්ගේ මේ ඉන්න ටීම් එකේ ඊළඟ පුරුක තමයි මේ 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 කණ්ඩායම යහපාලන ආණ්ඩුවට කොටු වුණා මේ දැන් මේ 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 පවතින ආණ්ඩුව තුල පවතින පාලනය තුල ඔහු තමයි මේ උත්සාහ කරන්නේ ඒක එක්තරා බොහොම අර මේ පොඩි එක වර්ෂන් එකක් මේ මුස්ලිම් ආක්‍රමණය වෙන්න පුළුවන් මේ රටේ මුස්ලිම් අන්තවාදය තුල මේ එක එක වර්ෂන් එකක් මේ ඔහු පිළිගන්නවා නම් මම ශ්‍රී ලාංකික කවුරු වුණත් කමන්නේ හැමෝටම එක නීතියකට යටත් වෙන්න ඕන අන්න එහෙනම් අපිට ඔහු පිළිගන්න පුළුවන් චාපා මේ කොවිඩ් වසංගතේ රටම වෙලා ගත්ත චාපා තේරුම් ගන්න ඕනනේ අපිත් නිකම් මිනිහක් වල්ලා දාන්නේ නැහෙනේ අපිත් පාංශකූලයක් දීලා පැන් වඩලා අපිත් එහෙමනේ අවසාන කටයුතු කරන්නේ ආදාහණය හෝ භූමදානේ දැන් අපේ සමාජයේ සමාජය තුල තියෙනවා චාපා එක මතයක් අම්මා තාත්තා ඉන්නවනම් ආදාහණය කරන්නේ නැහැ චාපා මම මැරුණොත් මගේ අම්මයි තාත්තා ජීවිතුන් අතර ඉන්නවනම් මම ආදාහණය කරන්නේ නැහැ මම භූමිදානේ තමයි කරන්නේ. හැබැයි ඒක ගැන මේ 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 සංවාදය තුළ වචනයක්වත් කියවනවද කවුරු? දැන් එහෙනම් ඒ ප්‍රශ්නේ අපිටත් තියෙනවනේ. ඔය මියගිය තනත්තන්ගේ ඔය මියගිය 11 දින අතර ඉන්න සිංහල අයගේ කවුරු හරි අම්මයි තාත්තයි ජීවිතුන් අතර ඉන්නවනම් ඉතින් ඒගොල්ලන් ආදානය කරන්න බෑ. හැබැයි අපි කවුරුත් ඒ ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ නේ චාප. එයි රටේ ප්‍රශ්නයක්, මේක ලෝකේ ප්‍රශ්නයක්. මේකට අපේ රටෙන් දීලා තියෙනවා තීරණයක්. වෙන්න ඕන මේක ලෝකේ එක එක ඒවා තියෙන්න පුළුවන්. ඔව් ලෝක සෞඛ්‍ය සංවිධානය කියන මේක භූමිදාන කරන්නත් පුළුවන් ආදානය කරන්නත් පුළුවන්. හැබැයි අපිට ඒව නෙවෙයි වැදගත් මේ රටේ පොදුනේ නීතියනේ. අපි යටත් වෙන්නේ ඒකටනේ. ඒතර මේ නීතිය තුල කියනවනම් මේක ආදානය කරන්න ඕනේ කියලා ශ්‍රී ලාංකිකෙක් නම් ආයෙක ගැන ප්‍රශ්න කරන්න බෑ චාපා. එහෙම නැතු ඒක ගැන ප්‍රශ්න කරලා වෙන වර්ගයක අයිතිය ගැන කතා කරනවා මං කියන්නේ ඔහු ශ්‍රී ලාංකිකෙක් නෙවෙයි අර වර්ගවාදයේම පතුරුණ තැනැත්තෙක්. අර වර්ගවාදයටම උඩගෙන දෙන තැනැත්තෙක්. එතකොට චාපා මේ කතාව අවසන් වෙලා නැහැ. යහපාලන පාලනේ අයින් කරා කියලා මේ මුස්ලිම් අන්තවාදී හෝ වර්ගවාදී හෝ ව්‍යාප්ත වීම නැවතිලා නැහැ. ඒක සිද්ධ වෙනවා. සහ දෙමළ බෙදුම් වාදය. දෙමළ බෙදුම් වාදය. මේ සියල්ල. එහෙම නැවතිලා නැහැ. ඒවා ක්‍රියාත්මක වෙනවා. ඒවට පාලකයෝ නතු වෙනවා. ඇයි? මේ හදන්නේ මොකද්ද? මේ හදන්නේ සූක්ෂමව මේ මොනහරි කුටි දිදී බිලිබා ගන්න. දැන් ඒක අපි පහුගිය කාලේ කොවිඩ් වසංගතයත් එක්ක ගත්තාම දන්නවනේ. මේ රටේ මලගෙදරක චාපා මලගෙදරකට යන්න බෑ. 10 දෙනයි. පැය 24 න් වල්ලන්න. හැබැයි ඔක තොණ්ඩමන්ට අදාළ වෙන්නේ නැහැ නේ. දැන් මම පුජ්‍යලිකව මම තොණ්ඩමන්ගේ මලගෙදරට සෙනෙග්ගේ වසිච්චේගෙන සාධාරණයි කියන තර කතා කරා. හේතුව ඒ දන්නවද? මම ඒකත් කියන්න. හේතුව ඒ දන්නවද? ඒ වෙනකොට තොණ්ඩමන්ගේ මලගෙය සිද්ධ වෙන ලංකාවේ සිවිල් සමාජයේ කොවිඩ් රෝගියෙක් වාර්තා නොවී දින 28ක් පැනලා. දින 28කට පස්සේ කොවිඩ් අවසාන සිවිල් සමාජයේ වාර්තා වෙන කොවිඩ් රෝගියා වාර්තා වෙලා දින 28කට පස්සේ තමයි 26ක 27ක කාලයකට පස්සේ තමයි තොණ්ඩමන් මහත්තයා මිය ඇදින්නේ. එතකොට
දැන් අපි මොනවද නිරෝධායනය වෙන්නේ දවස් 14යිනේ. එතකොට නිරෝධායන මධ්‍යස්ථානයක දවස් 14ක් නිරෝධායනය වුණත් තවත් 14ක් ගෙදර නිරෝධායන වුණත් ඒ කියන්නේ කොවිඩ් ඒ අතරතුර ලීඩේ මතුනේ නැත්තම් ඌට කොවිඩ් ඒ තත්ත්වය තුළ බෝ වීමේ වැළඳීමේ හැකියාවක් නැහැ. එතකොට එවන් තත්ත්වය තුළ මේ වෙන්නේ. මම සාමාන්‍යික ඔව් ඒ තත්ත්වය තුළ මේ රට සාමකාමී වෙන්න පුළුවන්. එහෙම යන්න පුළුවන්. පරතරයේ මුඛාවරණ වෛද්‍ය උපදේශය සියල්ල නොසලකාරින් තමයි තොණ්ඩමන්ගේ වැඩේ ඉන්නේ. දැන් මං කියන්නේ හරි. මං කියන්නේ දැන් අපි කවදා හරි චාපා එතනට යන්න ඕනේ. දැන් ඔයයි මායි එකට යනවා. එකට ළඟින්ලා කතා කරන්න ඕන. එක බස් එක එකට යන්න ඕනේ. මේ සමාජ දුරස්ථභාවයෙන් අපිට තව අවුරුදු දෙක තුනකින් ජීවත් වෙන්න ඕනේ නෑනේ. අපි ඉස්සරහට මේ තත්ත්වයට එනවනේ සාමාන්‍ය වෙනවනේ. දැන් මම කීවේ හරි. හා ඒක කමක් නෑ. මොකද එතන ප්‍රශ්නයක් තියෙනවා චාපා. තොණ්ඩමන් කියන්නේ මගේ දැක්මේ හැටියට ආගම අපිට නෙවෙයි කඳු කරේ ඉන්න මේ දෙමළ ජනතාවට. ඔහු ඒ දෙමළ ජනතාවට සාධාරණ ඉෂ්ට කරාද නැද්ද කියන එක මම කියන්න යන්නේ නැහැ. හරි ඔහුගේ දුවට ජෙට් එකකින් පුංචලික ගුවන් යානයක ලංකාවට එන්න පුළුවන්කම තියද්දි ඔවුන්ට හරියට වැසිකිළියක්වත් නැහැ කඳු කරේ ජනතාවට. නිදිය ගන්න තැනක් නැහැ වැසිකිළියක් නැහැ. ඒ දෙක ඔවුන්ගේ ගනුදෙනුවා. හැබැයි ඒ දෙමළ ජනයා බොහෝ අදහනවන දෙවි කෙනෙක් වගේ. ඒ කෘතිම තත්ත්වයක් නෙවෙයිද? දැන් සමාජ මාධ්‍යවල ගියා මිනිස්සු අඬවනවා පුහුණු කරනවා. ඔව් අඬවනවා පුහුණු කරනවා. මේ රාජපක්ෂ පාලනේ මහමැතිවරණ ඉලක්ක කරගෙන කඳුකරේ ඡන්ද ටික ගන්න මේක හිතාමතා සංවිධානය කියන්නේ. මං කියන්නේ ඒක තමයි. දැන් ඒ කතාවත්. හරි? හරි. හා සංවිධානය කරා. දැන් මං කියන්නේ හරි. ඒකත් මේ සමාජයේ යහපත මේ යහපත් තත්ත්වයටපත් වෙන්න ඕනේ යථා තත්ත්වයටපත් වෙන්න. දැන් ප්‍රශ්න තියෙන චාප මේ පෙරේද ඇතිවිච්ච කොළඹ උද්ඝෝෂණයට ගහපු එකනේ. පෙරටුගාමිගේ උද්ඝෝෂණයට ගහපු එකනේ. දැන් දැන් අන්න මට ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් තොණ්ඩමන්ගේ මලගෙදෙට්ටනකම් මම මේක යහපත් ආකාරයට දකින්නේ. දැන් මම එක බය නැතුව කියනවා. ඔව් මිනිස්සු යහපත් තත්ත්වයටපත් වෙන්න ඕනේ. යථා තත්ත්වයට රටපත් වෙන උද්ඝෝෂණත් ඔබ දැක්කා. ඔව් දැන් මම කියන්නේ හරි. රාජ්‍ය බේර ගන්නත් දැක්කා. ඒ වෙච්ච දේවලුත් දැක්කා. මම කියන්නේ හරි. හා දැන් ඒවටත් ප්‍රහාරයක් නැහැනේ. එතකොට රජයේ හිතනවා මම කියන්නේ සෞඛ්‍ය බලධාරීන් හරි කා කමන්නේ. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ. ඉතින් උලින් මතුරුනේ නැහැ. මෙහින් මතුරුනේ නැහැ. හැබැයි මම ඒ යහපත් මට්ටමේ ඉදි ජාපත් දැන් මං කියන්නේ ඒකයි මගේ මනස ගැටෙන තැන මම මේ කියන්නේ. ඔබ කියන්නේ ඒක හරිනම් මේ මේකත් හරියන. මේකට ගැහුවේ. ඒකත් ඒක තමයි මං කියන්නේ අපි කවුරු හරි හිතාන ඉන්න ඕන නම් දැන් රට හරිපාර යනවා කියලා. ආන් දැන් අපිට වැරදිලා වගේ දැනෙන්න ගන්නවා චාපා. හරි දැන් මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් පෙරටුගාමීන්ගේ උද්ඝෝෂණයට ගහපු එකේදී පොලිසිය කියනවා නම් අධිකරණ නියෝගය උල්ලංඝනය කරපු නිසායි ගැහුවේ කියලා චාපා හරි. මොකද රටේ කිසියම් උද්ඝෝෂණ අපි දන්නවනේ රටේ නීතියක් තියෙනවා. පස් දිනකට වැඩි රැස් වෙනවා නම් ඒක සාමකාමී වෙන්න ඕනේ. නීති විරෝධීනොත් ඒක ප්‍රශ්න. ඒතර කට්ටිය උද්ඝෝෂණය කරන්න වෙන කට්ටියලා පහර දෙන්න පුළුවන්. හරි සාමයේ බිඳ වැටෙන තත්වයක නම් මේ උද්ඝෝෂණේ තියෙන්නේ. අධිකරණයට ඒ ගැන කීවහම අධිකරණේ සමහරලාට කියනවා බලනවා මේ උද්ඝෝෂණය තුළ සාමයේ බිඳ වැටීමක් නැත්තම් මාර්ගය අවහිර නොකර උද්ඝෝෂණය කරන්න. මොකද අධිකරණයේ දීපු වාරණ නියෝග පහුගිය කාලේ පුරාවට බලපුවාම අපි දැකලා තියෙනවා එහෙම නියෝග දීලා දෙන පොලිසිය ඇවිල්ලා උද්ඝෝෂණ තහනම් කර නවත්තන්න කියලා ඉල්ලුවට අධිකරණ එහෙම දීලා නැහැ. හැබැයි කිසියම් ගැටුම්කාරී තත්ත්වයක් ඇති වෙයි කියලා හිතනවා. ඒ කියන්නේ පිල් දෙකක් දෙපැත්තෙන් ඇවිල්ලා වගේ උද්ඝෝෂණය කරන මුං ගහ ගන්න පුළුවන් නම් චාපා අන්න අධිකරණය මේක නවත්තන. එතකොට දැන් මේ තියෙන තත්ත්වය තුළ අධිකරණ නියෝගය දීලා තියෙනනේ කුටුව මහේස්ත්‍රාත්වරයා විසින්. දැන් හැබැයි ඒක දීලා තියෙන්නේ නිරෝධායන පනත මුල් කරගෙන නම් මං කියන්නේ ආන් දැන් ප්‍රශ්නයක් තියෙනවා. සහය සියල්ල තියෙද්දි පොලිසිය හැසිරුණු ආකාරය බ්ලේච් ආකාරයෙන් පොලිසිය ඒක දැන් මේ දැන් පොලි මම කියන්නේ පොඩ්ඩක් හරි මොලේ තියෙන්න ඕනේ. මේ කණ්ඩායම් උද්ඝෝෂණය කරන්න යන්නේ මොකක් වෙනවද? පොලිසියේ දණ්ඩණයට අහුවෙලා මිය ගියද නැද්ද කියන සාධාරණෂ්ඨ කරන්නේ. වැඩේ හරිද වැරදිද අපිට ලංකාවට ඒක අදාළද නැද්ද කියන එක නෙමෙයි මං කියන්නේ. මේ කණ්ඩායම් ආරවුණ ගමු. ඒතර පොලිසිය දැන් මොකද්ද වෙන්න ඕන? පොලිසියට අල්ප මාත්‍රයක මොලයක් තියෙනවා නම් චාපා දැන් මේක සාමකාමී මේ වැඩේ කරගෙන යන්න ඉඩ දෙන්න ඕනේ. පොලිසිය පෙන්වුවේ ඇමරිකාවේ පොලිසිය ජෝර්ජ් ෆ්ලොයිඩ් මරපු එක හරි. හරි. ඒකනේ මේ කියන්නේ. ඒක තමයි අපිට පුළුවන්. ඒ අයියනේ මේ. දැන් මේ වෙන්නේ දැන් සමහර වෙලාවට දැන් මේක ඉහළ නියෝගයකට කරාද දන්නේත් නැහැ. සමහරු ඉන්නවනේ චාපා අර ඕනවට වැඩිය හොඳ කරන්න යනවා. අර රජුරුවන්ගේ මේ ආරක්ෂාවට හිටිය වඳුර වගේ තත්වයක් නේ. නේ රජුරන්ට නිදාගන්න දෙන්නේ නැහැ මැස්සෙක් කරදර කරනවා. දැන් මේ දෙන්න ගිහිල්ලා ඉන්නවා. රජුරු නිදාගෙන ඉන්නවා මේ මහන්සියත් එක්ක.
ඔය අතරේ කඩුවත් පැත්තකින් තියලා තියෙන්නේ ඉන්නේ හුරතලේට ඇති කරන වඳුරා දැන් රජුරන්ට මැස්සෙක් කරදර කරනවා මූණේ වහනවා නහය වහනවා කටේ වහනවා දැන් වඳුරට හිතනවා මේ රජුරන්ගේ නින්දට මේ මැස්ස බාධාව මම ලකුණක් දාගන්න ඕනේ දැන් මැස්ස වෙලෝලා හරි මැස්ස එක මොහොත දැන් මේ දෙන්නම් කියලා වටමිට බලනකොට වඳුර දකින්නේ මොකද්ද අර රජුරවර ඉනේකට හැඬු පැත්තකින් තිබ්බ කඩුව දෙන්නම් මැස්සට ගහලා වළන උතුමාණනි ඔබතුමාට කරදර කරමු මැස්සව මම මරුවා දැන් මේ පොරටෝක දෙන්නනේ වඳුර හදන්නේ කඩුව ඇදලා ගන්නවා අවාසනාවට ඒ වෙලාවේ මැස්ස ගිහිල්ලා වහන්නේ රජුරන්ගේ බෙල්ලේ දැන් වෙච්ච දේ හිතාගත හැකිනේ මට හිතෙන්නේ චාපා මේ වෙන්නේත් ඒක අනාගතයේදී දැන් හිස් වෙලා තියෙන පොලිස් ප්‍රතිවරයා වෙන්න හිතාගෙන මොකක්කෝ මේ ලකුණක් අනිවාර්ය මේ සියල්ලෝ මේ ලකුණක් දාගන්න ට්‍රයි කරා හැබැයි ජනාධිපතිවරයා කියලා තියෙනවා දැන් බන්දුල ගුණවර්ධන ජනමාධ්‍යට කිව්වා ජනාධිපතිවරයා කියලා තියෙනවා මේ ගැන සාකච්ඡා කරලා මින් පස්සේ මෙහෙම උද්ඝෝෂණයක් තියෙනවා නම් ගහන්න යන්න එපා ඒගොල්ලෝ අල්ලලා මේ නිරෝධායනය කරන්න කියලා ඒ කතා හැනකට ඔබට හිතෙන්නේ නැද්ද මේව දැනුවත් වුනේ කියලා දැන් ජනාධිපතිර කලබල වෙන්න එපා එහෙම ගත්තොත් එහෙම දැන් Tamanට Tamanම බුවක් කරපුවා ඒක තමාචාප සමහර වෙලාවට කොහොමද එහෙම නැත්තම් මොකද්ද ඔබ සමහර දේවල් අර අපි කියන්නේ අර මේ උපේක්ෂාවෙන් බලනවා වගේ ඉන්න වෙලා කියලා නේ දැන් අපිට එහෙම හිතෙනවා මේ වැඩ තුල හරි හැබැයි අපි දන්නවා මේ ක්‍රමයේ තුල උපේක්ෂාවෙන් බලන් ඉන්නවා කියලා ඔබ කියන්නේ නෑ මෙහෙම වෙන්න වෙනවා දැන් අපිට හැබැයි අපිත් මෙහෙම වෙන්න ගත්තොත් චාපා මේක පුපුරන පිපිරිලක් ආයේ හොයාගන්නවත් බැරි වෙන විදියට මේ ක්‍රමයේ ඉතන අපේක්ෂාවෙන් බලන්න බෑ මේ කෙනෙකුට හිතන්න පුළුවන් ආ කමක් නෑ වෙයි හරි ත්‍රිල් එකක් තියෙනනේ මම ඔය දැක්ක තව ඕකත් එක්කම කියන්න මේ දවස්වල දැන් අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලේ මේ රටේ පාතාල ක්‍රියාත්මක වුණේ නෑ චාපා පාතාලේ ඔක්කොම හිටිය පිටරට මොකද මුන්න ක්‍රමයේ හරි පාතාලය ඝාතනය වෙන්න පටන් ගත්තා. හරි. බැංකුවේ වාස්ගුණ වර්ධන තිරේ. ඒ තමයි මේ කතාව තුල කියන්නේ. මේකෙච්චර හොඳ දෙයක් හැටියට නෙමෙයි මම සලකන්නේ. මම කලක්චාපම් මම එක්තරා ජාතික පුවත්පතක මාධ්‍යවේදියෙක් විදිහට වැඩ කරා ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් විදිහට. කඩු වෙන. ඒතර මට ආරංචි වෙනවා මේ කතාව මේ ඇත්ත කතාව කියන්නේ මගේ ජීවිතේ. මට ආරංචි වෙනවා එක්තරා පාතාල නායකයෙක් නවගුමේ සෙඩ් එක ගාව වෙඩි තියලා දාලා කියලා. හරි මට ගෙදර එනකොට පොලිසියෙන් පණිවිඩයවලා මෙන්න නිවුස් එකක් තියෙනවා. මොකද මම අද මේ පත්තරේ සෝදුපත්චියමන්නෙක් විදිහට අභ්‍යන්තර කාර්ය මණ්ඩලෙත් මම සේවය කරා. දැන් උදේ රැයට තමයි වැඩ කරන්නේ. උදේට ඇවිල්ලා මේ නිවුස් ටිකත් එකතු කරා. හවස ගිහින් ජොබ් දෙකම කරා ඉතින්. එනකොට දැන් ඕක ගන්න. මොකද පුවත්පත? ලක්බිම පුවත්පත. හරි මේ නිවුස් එක ගන්න එනවා. එතකොට හිටපු කට්ටිය කියනවා රයිට් ඕන මේ මෙහෙම කරපු නිලධාරින්නන්න පොලිසියේ ඔහු බලනකොට වෑන් එකට වෙඩි වැදිලා තියෙනවා නිලධාරියන් පැමිණි ජීප් එකට කවුන්ට් එකක් විතරක් වැදිලා තියෙනවා හරි දැන් මම අතර ගිහිල්ලා කවුද මේකේ මේ චීෆ් මේකේ ඉන්චාර්ජ් කවුද කියලා අහනකොට මේ හොඳ තරුණෙක් එනවා ඉතින් හැබැයි ඇස් බැලමට අර අපිච්ච එනවා වගේ ඌට එහෙම වෙඩි තියද්දි හිතට එකක්වත් නෙවෙයි එහෙම මූණේවත් ලකුණක් නෑ චාපා හරි ඉතින් මම කතා කරලා සිද්ධිය වුණේ කොහොමද කියලාම කියනවා මෙහෙම අපිට තොරතුරක් ආවා කඩුවෙලින් අපි උහුම හරස් කරා නෑ පලාවා අපි ඉතින් ලෝනෙල්ල මෙතනින් හරස් කරා අපිට වෙඩි තිබ්බා අපි වෙඩි තිබ්බා චාප මම එක ප්‍රශ්නයක් අහනවා මට කියන්න පොලිසිය දැන් මම ඊට කලින් අහනවා දැන් පාතාලේ කීයක්ද තුන්දෙනා අන්න වෙඩි වැදලා රෝහලේ පොලිසිය කී දෙනෙකුට තුවාලද නෑ අපි කාටවත් තුවාල නෑ ඔව් ඒතර අර උඩින්ගේ උඩ වැදිච්ච උණ්ඩ විතරයි පස්සේ මම අහන්නේ චාපා පොලිසිය ඉන්නේ සුපර්මෑන් නේද? එහෙනම් දැන් පාතාලේ ඉන්නේ බබ්බුද? මට ඔය දෙක එකක් කියන්න කියලා. ඉතින් පිටුල් තට්ටුවක් දාලා ඌ හැම තමයි මචං කියලා යනවා. ඉතින් නිවුස් එක යනවා. එහෙනම් පුවත්පත් ආයතනවලත් හොයලා මෙන්න අහවලා මියේයි මෙහෙමයි මෙහෙමයි කියලා. හැබැයි මේ සිද්ධියත් එක්ක මම්මගේ ප්‍රාදේශීය ප්‍රවෘත්ති කතුරුවරයාට ඒවල කියනවා. අයියා මේ වැඩේ වැරදිනවාද? ඒත් එක්කම ආයුධ මේ පොලි මේ අල්ලගත්ත පාතාලේ ඊට දවස් දෙකකට පස්සේ ගඟට පැනලා පීනන්න ගියා ගිල්ලා මැරුණා. දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා මාංචු දාපුවම ඌට පීනන්න ගඟට පයින්ද හිතනවද කියලාවත් හිතනවනේ ශාප. දැන් ඔන්න පලා යන්න තැත් කරා ගඟට පැනලා ගිලී මල. මම මගේ කතුරුවරයාට කියනවා ප්‍රාදේශීය ප්‍රවෘත්ති කතුරුවරයාට අයියා එහෙමනේ අපේ භාෂාව
මේ වැඩේ හරියන්නේ නැහැ. මේ මේ මුන් මේ 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 මැරෙන තාලේ අවුල්. ඒතර කියන්නේ මොකද්ද? මැරෙන්නේ. පාතාලේ ඕනේ මල්ලි. ආ තරලා දාපන්. හැබැයි ඒවලි මං කියනවා. ඔව්. අද මැරෙන්නේ පාතාලේ වෙන්න පුළුවන්. හැබැයි හෙට අනිද්දාට OIC ගේ දුවගේ බොයෆ්‍රෙන්ඩ් පාතාලේක් වෙන්න පුළුවන්. OIC ගේ බිරිඳගේ හොරමිනිහා පාතාලේක් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. OIC ගේ හොරගැහෙනිගේ මිනිහා පාතාලේක් වෙන්න පුළුවන්. කීවදේ ඒ විදිහටම අනාගතේ සිද්ධ වෙනවා චාපා. ඒක තමයි අඟුලානි දිත්ත ඝාතනය. මොකද හේතුව? OIC ගේ අනියම් බිරියට විහිළු කිරීම. මේ මේ රැල්ලේ කට්ටිය පොඩි ට්‍රිල් එකක් ගන්නවා. පාතාලේව මර්ධනය වෙනවා කියලා. හැබැයි චාපා අනාගතේ වෙන්න පුළුවන් මොකක්ද දන්නවද? ඔබත් පාතාලේක් වෙන්න පුළුවන්, මාත් පාතාලේක් වෙන්න පුළුවන්. නීතිය අවබෝධිත කිරීම. නීතිය මේ අවබෝධිත කිරීම. මං කියන්නේ ඒ නැවැත්විය යුතුයි. ඔවුන්ට දඬුවම් පාතාලේව බේරීම සම්බන්ධව මගේ කිසිම එකඟතාවයක් නැහැ. පාතාලේ නතර වෙන්න ඕනේ. මේ රටේ ජන ජීවිතේ යහපත් වෙන්න පාතාලේ නැවත වෙන්න ඕනේ. කුඩු නැවත මේ රටේ සාමකාමී රටක් වෙන්න ඕනේ. පාතාලේ තුරන් වෙන්න ඕනේ. හැබැයි චාපා ඒක තුරන් කරන්න ඕන අවනීතිය නෙවෙයි. නීති මේ මොහොතේ අපේ සංවාදය අවසන් කරන්න. ඔබ මේ වැඩසටහන බලන දෙස් විදෙස් අපේ සහෘදයන්ට මොකද්ද කියන්න කැමති? ඒ අය කළ යුතු දේ ගැන උදාහරණයක් විදිහට මේ වැඩසටහන බලන නීතිඥවරයෙක්, පොලිස් නිලධාරියෙක්, දේශපාලනඥයෙක්, ව්‍යාපාරිකයෙක්, විදේශගත කවුරු හරි ශ්‍රී ලාංකිකයෙක්. දැන් හිතෙනවනේ, දැන් හරි, දැන් අපි මොකද්ද කරන්න ඕන? ඔබ මොකද්ද ඔබ යෝජනා කරන්නේ? එක කතාවකින් මම කියන දැන් මේ මට මේ සාකච්ඡාවට එන්න කලින් අනුරාධපුරයෙන් තරුණියක් කතා කරනවා. කතා කරලා කියන්නේ ඇයගේ තියෙන පුජ්ජලික ප්‍රශ්නයක් ගැන. ඇයට ඇය විවාහ කරගන්නවා තැනැත්තේ වංචනිකව දවස් 3යි එකට හිටියේ. දැන් ඔහු ආගිය අතක් නැහැ. විදේශගත වෙලා ලංකාවට ඇවිල්ලා කියලා කියවෙනවා. ඔහු දැන් ආගිය අතක් නැහැ. මට සාධාරණිෂ්ඨ වෙන්න ඕන. මම කියන දේ තමයි හරි සාධාරණිෂ්ඨ කරන්නේ. ඔහු ඉන්න තැන හොයාගන්න. දැන් අහනවා මගෙන් සර් මට වන්දි ගන්න පුළුවන්. මං කියන්නේ මොන කෙහෙල් මලටත් කලින් ඔබ ඔහුගෙන් ලිපිනය හොයාගන්න. හරි. ඊට පස්සේ මේ තරුණිය අඬා අඬා කියනවා, ඇයි සර් මේ රටේ නීතියෙන් අපිට සහනයක් නැත්තේ? ඉතින් මම කියනවා, ඉතින් නීතියේ තියෙන ප්‍රතිපාදන වලට අනුව තමයි මට කටයුතු කරන්න පුළුවන්. මම නීතිඥයෙක්නේ. ඔයාට සහනයක් දෙන්න නම් මට ඒකට නීතිය ප්‍රතිපාදන තියෙන්න ඕනේ. ඉතින් අහන, ඇයි සර් එහෙම ප්‍රතිපාදන අපේ රටේ නැත්තේ? ඉතින් මං හෙවලි කියනවා, නන් ටිකක් කියලා ඊළඟට එනවනේ පස්සෙන්ද ඡන්දේ. මෙන්න මේ වගේ අය නැතුව, මෙන්න මේ වගේ අය ඡන්දෙට එවන්නේ, පාර්ලිමේන්තුට එවන්නේ. මේ රටට මේ හෙනේ වෙන්නේ තමන්ට පාරට ලයිට් එකක් දාලා දුන්නා කියලා, තමන්ගේ පාරට තාර දාලා දුන්නා කියලා, තමන්ගේ සමීතියට පුටු වරන් දුන්නා කියලා දේශපාලකයන්ට ඡන්දෙ දෙන එක. හොඳට මතක තියාගන්න ඕන කාරණා තමයි, තමන්ගේ ගේගාව කණුවට ලයිට් දැම්මේ දේශපාලකයාගේ සල්ලි වලින් නෙවෙයි, තමන්ගේ සල්ලි වලින් කියන එක. පාරට තාර දැම්මේ දේශපාලකයාගේ පුජ්ජලික මුදලින් නෙවෙයි, අපි බොන තේක බොන සීනි ටිකෙන්, තේකොළ ටිකෙන්, දත්මදින දත්බුරුසුවෙන්, දත් බෙහෙත් ටිකෙන් ගෙවන බදු වලින් තමයි මේවට මේ තාර දාලා දෙන්නේ. එතකොට මේ අපේ සල්ලි වලින් අපේ වැඩ කරලා අපි ඒගොල්ලන්ගේ පාර්ලිමේන්තුවේ වණ්ඩු ඕනේ. පැහැදිලිව කියන කතාව තමයි ඍජු කතාව. එළඹෙනවා පාර්ලිමේන්තුවක්. තමන්ට දේශපාලන මතයක් තියෙන්න පුළුවන්. මම ඒකට ගරු කරනවා. ඒක ශ්‍රී ලංකාද, UNP ද, JVP ද, වෙන මොකක්ද නිදහස, මට ඒක අදාළ නැහැ. හැබැයි මොකෙන් හරි කමන්නේ පාර්ලිමේන්තුවට එවන්න. ඔබට දැනෙනවා නම්, දැනුවත් වෙලා තියෙනවා නම්, ඇහිලා තියෙනවා නම් මේ තැනත්තට කුඩුත් එක්ක සම්බන්ධයි. මේ තැනත්තට රේස්බුකි එක්ක සම්බන්ධයි. මේ තැනත්තට තැබෑරුම් එක්ක සම්බන්ධයි. වයින් ස්ටෝස් අයිතිකාරයෙක්, හොර ලීකපු මිනිහෙක් නම්, ස්ත්‍රී දූෂකෙක් නම්, පාදඩයෙක් නම්, තමන්ට පුජ්ජලිකව මොනතරම් උදව් තිබ්බත් ඔහු පාර්ලිමේන්තුවේ වන්නපා. ඔබේ පරිවිඩේ එයයි. එයයි. මනුස්සක මොකද මේ රට හදන්න ඕන්නේ චාපා? හැබැයිද ඔබ කියන ක්‍රමයට මේ වැඩසටහන බලන ඔක්කොම අය කල්පනා කරයි තුෂ්ණිභූත වෙලා, එහෙනම් මොකාරද ඡන්ද දෙන්නේ කියලා. ඔව්. ඒ වගේ හිතෙයි. එහෙනම් චාපා කරන්න දෙයක් මං කියන්න. මේක සමාජයට බරපතල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරි. ඡන්දේ කැන්සල් කරන්න. මේක නීති විරෝධී දෙයක්. සමාජයට මම මේ කියන කතාව නීති විරෝධී වෙන්න පුළුවන්. ඡන්දේ කැන්සල් කරන්න කියලා කාටවත් ඉල්ලන්න බෑ. එහෙනම් ඔබ කරන්න, ඔබේ විරෝධය පළ කරන්න. එක වතාවක් මේ රටේ
චාප මේ රටේ ඕන නීති හැදෙන්න ඕනේ මේ රටේ එක එකට ඕන විදිහට නටන්න බෑනේ මේ වෙන්නේ ඒක සහ ඡන්දේ දාලා නිහඬ වෙන්නේ නැතු මහ ජනතාවගේ කාර්යභාරය කරන්න ඕනේ මේක ගැන කතා කරන්න ඕනේ රාජ්‍යයට බලපෑම් කරන්න ඕනේ ඒක තමයි හරි මිනිස්සු ටිකක් ඡන්ද මම මේ කියන්නේ ආසන්න තමයි අපිට කරන්න පැට්‍රිකලි වැඩක් තියෙනවනේ ඒක ඊළඟ එක හරි අපි පට් කරපු ආණ්ඩුව දැන් මේ රටේ තියෙන ඛේදවාචකය තමයි තමන්ගේ ආණ්ඩුව මොන කුප්ප වැඩේ කරා ඒක සාධාරණීකරණය කරන්න වචන දිනවනේ චාපා මම කියන්නේ ඒක වෙන්න එපා බහල් වෙන්න එපා වහල් වෙන්න එපා ඡන්දය දෙන්න ඒක අයිතිය පුළුවන් නම් මේ පස්සෙන්ද ඡන්දය තියෙන එකට හොඳ මිනිස්සු ටික ගන්න ඒක තමයි පළවෙනි කතාව ඊළඟට බලන්න මේ පට් කරන මිනිස්සු මේ ජනාධිපතිවරයා වුණත් කමන්නේ ඊගවටන മന്ത്രിවරයෙක් කරන වැරදි වැඩක් කරනවා නම් ඒකට එරෙහිව හඬ නගන්න ඒක නොකරන තාක්කල් චාපා අපි හැදෙන්නේ අනිවාර්යයෙන්ම මේ බලපෑම් ඇති ඔබ යලි මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා ඡන්දේ දාන්න ඕන කෙනෙකුට අර කිව්වත් වගේ ඊළඟට අපි මේ තෝරගන්න පාලකයන්ව මෙහෙවන්න උන්ට බල කරන්න තෙරපුමක් දෙන්න මහ ජනතාව හැටියට වෘත්තිකයන් හැටියට සූදානම් වෙන්න ඕන නිදහස් සංවාද වැඩබිම දිගටම රටට ඔබට මට අපට ජය සංවාදය මැදිහත්වීමක් නිදහස්